හොඳයි. අද මම මේ පිනොතුරු කියලා දෙනවා මේ පටිච්ච සමුප්පාද අංග යංගේ තිබෙන්නා වූ එක්තරා විදියක අමුතු ධර්ම ස්වභාවයක්. පටිච්ච සමුප්පාද අංග කීයක් තියෙනවද සමයි? අංග 12යි. මොනවද? අවිද්‍යාව, සංඛාරය, විඥාණය, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හාව, උපාදානය, භව, ජාති, ජරා මරණ. දැන් ඔය තමයි පටිච්ච සමුප්පාදයේ අංග. ඔක කොතනින් ගිහිල්ලා බැලුවත් කොතනින් ඔකට සම්බන්ධ වෙලා බැලුවත් පටිච්ච සමුප්පාදයේ බැලිලා තමයි. ජාති ඇති උනේ කොහොමද? භවය නිසා. එහෙම බලනකොටම පටිච්ච සමුප්පාදයේ බැලුවා. උපාදානය ඇති උනේ කොහොමද? තණ්හාව නිසා. පටිච්ච සමුප්පාද අංග බැලීම. එහෙම නැත්නම් නාම රූප හැදුනේ කොහොමද? විඥාණය නිසා. එතනින් ගිහිල්ලා බැලුවත් ඔකේ 12ම බැලුවත් පටිච්ච සමුප්පාදයයි. 6ක් බැලුවත් පටිච්ච සමුප්පාදයයි. 4 බැලුවත් පටිච්ච සමුප්පාදයයි. අංග එකක් ඒකට හේතු වෙන ආකාරය බැලුවත් පටිච්ච සමුප්පාදය. හේතුඵල බැලීමයි. හැබැයි මේක සරුව සංග්‍රහයක දේශනාවක් නිසා අංග 12ම තියෙනවා. ඒක ඉතින් ඒකෙන් කියන්නේ ඔකෝම එකට බලන්න ඕනේ කියලා ඒක එක්කෙනාගේ ඥානේ නුවණ බුද්ධිය ප්‍රඥාව තියෙන හැටිට තමයි ඒ තැන් අහුවෙන්නේ. මේ අංගවල තිබෙනවා එක්තරා විදියක ස්වභාවයක්. ඒ ස්වභාව ඇත්තටම ස්වභාව හතරක් තියෙනවා. ස්වභාව ධර්ම හතරක් තිබෙනවා. ඒ හතර මට මතක නෑ මේ පින්වතුන්ට ඉස්සෙල්ලා කියලා දුන්නද කියලා කියන්න ඇති කියලා තිතන නැවත මතක් කිරීමක් එමු වුණා නැත්නම් අලුත් දේශනාවක්. ඒක තියෙනවා මේ සංස්කාර හැට ගැනීම සිද්ධ වෙන්නේ අවිද්‍යාව ලං වුණු විතරයි. සංස්කාර කියන්නේ සංස්කාර කියලා කියන්නේ මේ ආයූහන ගතියක්. එකතු කරන ගතියක්. ඔක අපිට හරි පහසුයි නිකන් හිතේ තියාගන්න ලේසි සංස්කාර කියලා. හැබැයි ඒකේ තියෙන ස්වභාවය තමයි ඒක අමුතුම විදිහේ රහස් ධර්මයක්. ඒ තමයි ඒ සංස්කාරය කියලා කියන එක මේ නොදැනුවත්වම පුදුම විදිහට එක්කාසු කරන ගතියක්, රකින්න ගතියක්, එකතු කරගන්න ගතියක්. අන්න එහෙම එකක් තමයි යොදි තියෙන. ඒකට කියනවා ආයූහන ලක්ෂණ කියලා. සංස්කාරී තිබෙන්නේ ආයූහන ලක්ෂණය. එකතු කරපු දේ පේන්නත් නැහැ. නොකර ඉඳලත් නැහැ. සංස්කාරය කියලා කියන එකේ එකතු කරපු එක පේන්නත් නැහැ. හැබැයි එහෙම එකක් නොකර ඉඳලත් නැහැ. හැබැයි ඒ එක්කාසු වීම, ඒ එකට එක්කාසු වීම, රැස්වීම, ආයූහන ලක්ෂණය, ආයූහන ගතිය සිද්ධ වෙන්නෙම අවිද්‍යාව ඒකට ලං වෙලා හේතුනොත් විතරයි. උදාහරණයක් ගත්තොත් අපි යම්කිසි අරමුණක් දිහා බැලුවාම ඒ අරමුණ සම්බන්ධයෙන් ඒ අරමුණ පිළිබඳව නොවැටහීම, නොදැනීම, මුලාව වුණොත් විතරමයි අර ආයෝහණය කියන සංස්කාරේ එකතු කිරීම සිද්ධ කරන්නේ ඒ අරමුණට සම්බන්ධ. එහෙම නැති වුණොත් අරමුණ සම්බන්ධයෙන් මොකක්වත් එකතු කරන්නේ නැහැ. ඊළඟට සංස්කාරය විඥාණය ගත්තොත් එහෙම විඥාණය කියලා කියන්නේ ප්‍රතිසන්දියක් ඇති කරනවා, විපාකයක් දෙනවා. ඒක ප්‍රතිසන්දිය හදලා දෙන්නා වූ විපාකයක් ඇති කරන්නා විපාකේ විඥාණය හැදින්නෙම විපාක විඥානයක් ඇති වෙන්නෙම ඒ කාන්තෙම රැස්කිරීමක් තියලා තිබුණොත් විතරමයි. රැස්කිරීමක් නොවකල කවදාකවත් විපාක හැදීමක් වෙන්නේම නැහැ. මෙහෙම බලාගෙන ගියයින් පස්සේ මේ වගේ මේ තියෙනවා අවිද්‍යාව හරියට ලින්ක් වෙනවා සංස්කාරයට.
එකතු කරන ගතිය. එකතු කරන ගතිය ඒකාන්තයෙන්ම ලින්ක් වෙනවා විපාක දීමට. ඒ කියන්නේ ගත්තනන්දය දෙන්න එපායි. දැන් විපාකය කියලා කියන්නේ දෙන දේ. විපාකය කියලා කියන්නේ අතහරින දේ. විපාකය කියලා කියන්නේ ගොඩ ගහගත්තේ ද අතහැරියෝ. එතකොට යම් කිසි දෙයක් අතහැරින්ට රිලීස් වෙන්න විපාකයක් නෙදරන් ඉස්සෙල්ලා එකතු කරගත්ත දෙයක් තියෙන්න ඕන. ආන්න ඒ ධර්මතාවයේ එකතු කිරීමක් නැතුව ඉෂූ කිරීමක් පිට කිරීමක් රිලීස් කිරීමක් විපාකයක් නැහැ. මෙන්න මේ ධර්මතා දෙක නිකන් හැබැයි එකක් නෙවෙයි. විපාකයේ කියන එක රැස් කිරීමට වෙනස්. හැබැයි ඒක යමක් විපාක දෙන්නේ විපාක දෙන්න ශක්තියක් තිබුණොත් විතරයි. විපාක දෙන්න ශක්තියක් හැදෙන්නේ ඒක ශක්තියක් හැදුවොත් හදන්ට කෙනෙක් උපදවන්නේ උපවෙන්නේ ආරම්මණය නොදැන්වීම නිසායි. ඔය දිට අවිද්‍යාවයි සංඛාරයයි විඥානයයි එකින් එකට වෙනස් වෙනස් ස්වභාව තිබෙනව දේවල් හැබැයි එක ලයින් එකේ තියෙන. ඒකට කියනවා එක පරම්පරාවක එක පේළියකට තමයි යෝග වැඩ කරන්නේ. ධර්ම ගොඩක් තිබෙනවා. දැන් බලන්න ධර්මතා ගොඩක් තිබෙනවා. උදාහරණයක් හෙලි ගත්තොත් එහෙම ගහක හේව නැල්ල හැදෙනවා. ගහේ තියෙනවා අංග ගොඩක්. ගහේ තියෙනවා මුල් තියෙනවා කොළ තියෙනවා කඳක් තියෙනවා මහ කඳක් තියෙනවා අණු මුල් තියෙනවා ඊට පස්සේ පොතු තියෙනවා අරටුව තියෙනවා එහෙමනේ ඊට පස්සේ කොළ තියෙනවා හැබැයි දළු තියෙනවා ගෙඩි මල් තියෙනවා හැබැයි ඒකෙන් හැම එකකින්ම නෙවෙයි හේවණක් හදලා දෙන්නේ මුලින් හේවණක් හදලා දෙන්නේ ගහේ අංගයක් වුණාට සෙවණ හදලා දෙන්නේ මොකෙන්ද මේ ගහේ ඔක්කොගේ මේ උඩට තිබෙන ආව කොළ දළු වලින් නේද හැබැයි මුල කඳ ඊට පස්සේ අරටුව එහෙම තිබුණයි කියලා ඒක මේ ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ හැබැයි නැති කියන්න බෑ ඒ වුණාට ඍජුව ඇති වෙන්නේ නැහැ මුල මුල තියෙන්නේ පොළොව යට. ඔන්න ඒ වගේ ගොඩාක් ධර්ම තිබුණාට ධර්ම කාණ්ඩ ගොඩක් තිබුණාට සංස්කාර උපදවන්න හේතු වෙන්නේ නැහැ ඔක්කොම. සංස්කාර උප්පත්තියට හේතු වෙන එකම එක ධර්මයයි. ඒ තමයි ආරම්මණයේ තිබෙන යථා ස්වභාවයේ වහලා දාන අවිද්‍යාව. අරමුණ යම් කිසි ප්‍රමාණයකට කවර් කරාද ඒක හැංගෙව්වද ඒක වහල දැම්මද ඒක හරියට පේන්නේ නැද්ද එතකොට තමයි මේ රැස් කිරීම වෙන්නේ ඊළඟට ඒක නිසා තමයි විපාක දෙන්නේ ඒක නිසා තමයි නාම රූප හැදෙන්නේ විඥානය නිසා තමයි නාම රූප හැදෙන්නේ නාම රූප නිසා තමයි සලායතන මේව දිහා මේ බලාගෙන ගියන් පස්සේ මේක පේළියට තියෙනවා එකට එකක් හේතු වෙන ස්වභාවයෙන් පේළියට තියෙනවා මෙන්න මේ විදිහට අවිද්‍යාව නෙවෙයි සංඛාරේ සංඛාර නෙවෙයි විඥාන මේවා වෙන වෙන හැඩතල වෙන වෙන ලක්ෂණ වෙන වෙන ගුණ ස්වභාව තිබුණත් මේවා එක පේලියකට තමයි තියෙන්නේ ඔන්න ඔය ක්‍රමයට කියනවා මොකද්ද ඒකාන්ත ණය ස්වභාවය කියලා ඒකත් ණය ස්වභාවය කියලා ඒ කියන්නේ එකම પરම්පරාවක තියෙන්නේ හැබැයි වෙනස්. තවත් දැලුවොත් එහෙම අපි මේ විදිහට කියනවා. තාත්තා පුතා ඊට පස්සේ පුතාගේ පුතා මුණුබුරානේ නේද? ඊකට සීයා තවත් තියෙනවනේ පිටිපස්සට යනකොට සීයා මුත්තා කියනවනේ මේ මුත්තා ඔය මොන මොන හටියක් එයා ගියන් ඔව් මේ දැන් මේ પરම්පරාව ගත්තන් පස්සේ ඔක්කොම
එක්කෙනෙක් නෙවෙයි. එතකොට තාත්තගෙන් තමයි පුතා, පුතාගෙන් තමයි මුණුබුරා. එතකොට තාත්තාවේ සීයාගෙන්. ওই විදිහට හැබැයි මේ ඔක්කොම එක පුද්ගලෙක් නෙවෙයි. එක පුද්ගලෙක් නොවුනාට මේගොල්ලන්ගේ પરම්පරාව නම් එකයි. එක්කෙනෙකුට එක්කෙනෙක් හේතු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඒකත් ණය කියලා කියන්නේ, ඒකත් ණය ස්වභාවය කියලා කියන්නේ ධර්ම ඔක්කොම වෙනස්. ධර්ම ඔක්කොම හැඩතල වෙනස්, ලක්ෂණ වෙනස්. ඒ වුණාට එක පේලියකට මේ වෙනස් වෙනස් ධර්ම එක එක විදිහට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ගහ කියන එකේ ගහේ තිබෙනවා බලන්න කොළ වෙනස්, අතු වෙනස්, රිකිලි වෙනස්, කඳ වෙනස්, ගෙඩි වෙනස්, මල් වෙනස්. එහෙමනේ. සමහර ලාට එක ගහකින් අපි ගහෙන් පොතු කැල්ලක් ගන්නවා කඳේ. ඒකේ සුවඳයි. මුලින් පොතු කැල්ලක් ගන්නවා. ඒකේ සුවඳයි. අත්තකින් පොතු කැල්ලක් ගන්නවා. ඒකේ සුවඳයි. කොළයකින් පොතු කැම කියන්නේ කොළයකින් කොළයක් පොඩි කරනවා. ඒකේ සුවඳයි. ගෙඩියක් තිබෙනවා නම් ගෙඩිය පොඩි කරනවා. ඒකේ සුවඳයි. මල් තියෙනවා නම් මලේ සුවඳයි. එකම වෙන්නේ නැහැ. එකම ගහේ වුණාට මේ සුවඳ එකම වෙන්නේ නැහැ. ඒ වගේ තිබෙනවා වෙනස් වෙනස් ගති. හැබැයි මේ ඔක්කොම ටික ගහේ પરම්පරා ලක්ෂණ. අන්න ඒ වගේ අවිද්‍යාව වෙනයි, අවිද්‍යාව වෙනයි, සංඛාරය වෙනයි, විඥානය වෙනයි, නාම රූප සලආයතන වෙන වෙනේවා, පස්ස වේදනා වෙනස්, සංනා උපාදාන වෙනස්, භව ජාති වෙනස්, ජරා මරණ ධර්ම වෙනස්. මේවා වෙනස් වුණාට හැම වෙලෙම පේලියකට තිබේ. අන්න ඒ ස්වභාවය දැනගන්නවට කියනවා මොකද්ද? ඒකාත්ත ඒකත්ත ණය. එක පේලියකට තියෙන પરම්පරානුගත ණය විභාග විස්තරය. මේක තේරුණාද? මේක හැබැයි මේ විදිහටම තේරුම් ගන්න ඕනේ. පටිච්චසමුප්පාදයේ ගැඹුරින් තේරුම් ගන්න ඒ විදිහ. දැන් තව එකක් හිතලා බැලුවොත් එහෙම බලන්න මේ වතුර කෝප් එකට භූමි තෙලුයි වතුරයි දැම්මම පස්සේ එකතු වෙනවද? නෑනේ. භූමි තෙලුයි පොල් තෙලුයි දැම්මම නෑ නේද? එතකොට භූමි තෙලුයි මොනවාද මේ පොල් තෙලුයි වතුරයි දැම්මම නෑනේ. දැන් අපි ඔය වගේ පොල් තෙල් ටිකකුයි භූමි තෙල් ටිකකුයි වතුර ටිකකුයි දැම්මන් පස්සේ ওই ඔක්කොම එක කෝප්පේනේ තියෙන්නේ. එක කෝප්පේ තිබුණාට ඌවා වෙනස් අංගනේ. අන්න ඒ වගේ එක පීලියක තිබුණාට මේවා වෙනස් අංග. ඔන්න ඔය ගති විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි මේ එක ඈඳියකට තිබුණත් අර්ථ වෙනස් වෙනස් විදිහට කඩලා වෙන් කරලා තනි කරලා තේරුම් ගත්තොත් තමයි ආත්ම සංඥාව අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. එකක් තමයි අපිට මේ ලෝකයේ තියෙන දේවල් වැටෙන්නේ වෙන වෙනම නෙවෙයි. අපිට ලෝකයේ තියෙන දේවල් වැටෙන්නේ එක පොදියටයි, එක රංචුවටයි, එක පරාසයකටයි. ඒ එක පරාසයකට, එක රංචුවකට, එක පොදියකට ඉදිරිපත් වෙලා ඒක අපිට මතු කරලා දෙන්නේ මේ වෙනම පින්තූරයක්, වෙනම ස්වභාවයක්, වෙනම ධර්මගතියක් තමයි මතු කරලා දෙන්නේ. ඕක ඔය මතු කරලා දෙන බොරුවට තමයි අපි අහුවෙන්නේ. අර පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නකොට මේක වෙන වෙනම දේවල්, වෙන වෙනම දේවල් කියලා අර අපි අහුවෙලා තියෙන මුලා වීමෙන් අපේ හිත මිදෙනවා. ඒක නිසා මේකට කියනවා මොකද්ද? මොන ක්‍රමෙද? ඒකත් ණය ස්වභාවය. සංස්කාරය, සංස්කාරයෙන් හටගන්නා වූ විඥාණය සංස්කාරයන්ට ඉතාම වෙනස් ලක්ෂණයක් තියෙනවා. එහෙම වුණත් එකම પરම්පරාවකට ඒක හිමිකම් කරගෙන කියන නිසා තමයි ඒකට ඒකත් ණය කියලා කියන්නේ.
මෙහෙම කියන්න පුළුවන් සමහරවිට විද්‍යාව නැතුව සංස්කාරය පිටිකලකට අත නොගනී කියන එක හරිද? අහගෙන විද්‍යාව නැතුව සංස්කාරය පිටිකලකට අත නොගනී කියන එකත් හොඳයි. තව ඔකට ගලපන්න. එසේ වුණත් ඒක ක්‍රියාක්‍රියාවේදී පරම්පරානුගත වෙනවා. තව එකක් තියෙනවා. දැන් අපි මේ අපිට ලෝකේ තිබෙන දේවල් වැටහෙන්නේ තීරින් නැත්තේ මේක වෙන වෙනම තීරින් නැත්තේ මේක පේදියකට තියෙන හිඳයි. එක පොදියට තියෙන හිඳයි. එක සන්තතියේ තියෙන හිඳයි. එක රංජුවට තිබෙන හිඳයි. ඒක විස්තර කරනකොට දැන් සමූහ ප්‍රඥප්ති තියෙනවා. සන්තති ප්‍රඥප්ති තියෙනවා. ඝන ස්වභාවයන් තියෙනවා. එතකොට මේ වගේන් තමයි ලොකු කන්දක් කියලා කිව්වන් පස්සේ තනි තනියෙන් නෙමෙයි ගන්න පොදියට නේ ගන්න. ඊළඟට අපි හිතමු දිග අත්තක් කියලා ගත්තොත් එහෙම ගන්න රංචුවකට පොදියකට ගන්න. අන්න ඒ වගේ. මේ සන්තති සන්තතියෙන් පේලියෙන් රංචුවෙන් අපේ හිත වැහිලා තිබෙනවා. එතකොට මේ අවිද්‍යාව සංස්කාරය විඥාණය මේ කියනවා ධර්ම එකම එක පරම්පරාවක ක්‍රියාත්මක වෙවි තිබුණත් ඒවා තිබෙනවා. අපි හිතමු දැන් එක පේලියකට ධර්ම ටික තිබුණාට මේවා එකම එවුව නෙවෙයි. එක පරම්පරාවකට තිබුණාට එකම එවුව නෙවෙයි. වෙනස්කම තේරුම් ගන්න ඕනේ. මේවා එක පරම්පරාවක තිබුණත් මේවා හැම වෙලාවෙම පහළ වෙන විදිහට ලක්ෂණ වශයෙන්ුත් වෙනස්. හේතු ධර්ම හැටියට, ඵල ධර්ම හැටියට ගත්තත් ඒත් වෙනස්. කාල වශයෙන් ගත්තත් වෙනස්. කරුණු තුනක් කිව්වා. මොකද්ද? හේතුඵල වශයෙන් ගත්තත් වෙනස්, ලක්ෂණයන්ගේ වශයෙන් ගත්තත් වෙනස්, කාල වශයෙන් ගත්තත් වෙනස්. ඔක තේරුම් ගන්න මෙහෙමයි. දැන් අද අපි ඉපදිලා ඉන්නවනේ. දැන් අපිට මේ අපිට විපාක විඥාන තියෙනවා. අපිට ඇහැක් කනක් නාසයක් තියෙනවා. දැන් මේ වර්තමානයේ තිබෙන්නා වූ මේ රූප ස්වභාවය, ස්කන්ධ ස්වභාවය ඇතිවෙنده ඇති වුණානේ පළමුවෙන්ම ප්‍රතිසන්දි විඥානය. ඒ ප්‍රතිසන්දි විඥානේ නෙවෙයිනේ දැන් තියෙන්නේ. නේද? ප්‍රතිසන්දි විඥානේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒකට ප්‍රතිසන්දි විඥානයක් නැතුවත් මේක ඇති වෙන්නේ නැහැ. කාල වශයෙන් වෙනස්නේ. දැන් ප්‍රතිසන්දි විඥානේ පහළ වෙලා ගොඩක් කල. දැන් ඒ පහළ වුණාට පස්සේ තමයි දැන් මේ ස්වභාවය තියෙන්නේ. ප්‍රතිසන්දි විඥානය පහළ වුණේ පහළ වෙන්න සංස්කාර හැදුවනේ. ඒක ඊටත් කලින්නේ. කාල වශයෙන්මුත් වෙනස්නේ. සංස්කාර හදලා තියෙන වෙන කොහේ හරි. එතකොට ඒකේ ප්‍රතිසන්ධි විඥානෙ තිබුණේ තවත් තැනක. ඊට පස්සේ නාම රූප තවත් තැනක. කාල වශයෙන් වෙනස් නේද? එකම પરම්පරාවේ උනාට තැන් වශයෙන් කාල වශයෙන් වෙනස් නේ මේවා. මේ කාල වශයෙන් වෙනස් වෙන එකත් බලන්න ඕනේ සහ ලක්ෂණ වශයෙන්ුත් වෙනස් බලන්න ඕනේ. දැන් බලන්න දැන් තියෙන මේ හිතේ මේ කයි ලක්ෂණේද ප්‍රතිසන්දි විඥානේ තියෙන්නේ? නැහැ. ප්‍රතිසන්දි විඥානේ හැඩ රූපද සංස්කාරයන්ගේ තියෙන්නේ? නැහැ. වෙන වෙන ලක්ෂණ. සංස්කාරයන්ගේ ලක්ෂණේද අවිද්‍යාවේ තියෙන්නේ? නැහැ. මේ ලක්ෂණයන්ගෙනුත් මේවා වෙනස්. එක પરම්පරාවේ එක පේලියේ තමයි කාල වශයෙන්ුත් වෙනස්, ලක්ෂණ වශයෙන්ුත් වෙනස්, ඊළඟට හේතු වෙන හැටියටත් වෙනස්. පේලියේ තිබුණාට සංස්කාරයෝ නෙවෙයි නාම රූපයන්ට හේතු උනේ ළඟින්. මොකද්ද? විඥාණය. මේ විඥාණයට හේතු උනේ අවිද්‍යාව නෙවෙයි ළඟින්. මොකද්ද? සංස්කාරය. නේද? ආන් මේ වගේ પરම්පරාවේ තිබුණාට
හේතු වීම වශයෙන් වෙනස්, ලක්ෂණ වශයෙන් වෙනස්, කාල වශයෙන් වෙනස්, ඔන්න ඔය ටික එක පේළියේ තිබෙනා වූ දේවල් වෙන වෙනම තේරුම් ගන්නවට කියනවා නානත්ත් ස්වභාවය තේරුම් ගන්නවා කියලා. නානත්ත් ණය. මම කියපු කාරණු තේරෙනවද? තේරුණාද මේ ප්‍රශ්නයක් එහෙම තේරෙනවා නෑ. ඔව් ඒකක් තමයි කියලා කියන්නේ මේවා වෙන වෙනේවා ඔක්කොම එක පීලියට තියෙන කියලා. ඒකේ අනිත් පැත්ත තමයි එක පීලිය තිබුණාට ඔක්කොම ටික වෙන වෙන ලක්ෂණ කියන එකයි. තව එකක් තියෙනවා. අපි තීකක් බොනවා නම් තේකක තියෙනවා තේකක හැදෙන ක්‍රියාවලියක් තිබෙනවා තේකක පෙවෙන ක්‍රියාවලියක් තියෙනවා නේද ඒකට මිශ්‍ර වෙන ක්‍රියාවලියක් තියෙනවා අපේ වර්තමානයේ ගත්තාන් පස්සේ අන්න ඒ වගේ දැන් බලන්න තේකක බොන වෙලාවේදී වෙන්නේ මොකක්ද තේකක බොන වෙලාව තේකක හැදෙන වෙලාව නෙවෙයි මේ එතකොට තේ එකක් බොනවා කියලා කියන්නේ කෝපයේ තියෙන ටික ඉසු වෙනවා අඩු වෙලා ශරීරගත වෙනවා හැබැයි තේ එක හදන වෙලාව බොන වෙලාව නෙවෙයි බොන වෙලාවේ කෝපෙන් එළියට යනවා හදන වෙලාවේ කෝපේ ඇතුළට එනවා ඒකම ඒකේ තව එළියට ගියොත් එහෙම ඒ කෝප්පෙට එනේව ඔක්කොම ටික වෙන වෙනම තමයි ඉන්නේ. මොකද වතුර නේද? තේ කොළ, සීනි, තව මොනහරි ඉඟුරු කිරිබිරි දානවා නම් ඒව මොනහරි ඒව වෙන වෙනම ඉන්නේ. එතකොට මේ වගේ ඔක්කොගෙම එකම වතුර වල තියෙන ගතිය නෙවෙයි සීනි වල තියෙන ගතිය නෙවෙයි තේ කොළ වල නේද? ඔය වගේ වෙනස් වෙනස් ලක්ෂණ තියෙන්නේ. ආන්න ඒ වගේ වෙන වෙන ලක්ෂණ බැලීමට වෙන වෙන දේවල් වෙන වෙන දේවල් වල වෙන වෙන ලක්ෂණ බැලීමට ඒ කාලවකවාන බැලීමට විග්‍රහාත්මකව අපේ හිත දක්ෂ වෙන්න ඕන. එහෙම දක්ෂ වෙනකොට තමයි කඩන්ඩ බින්දින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි මේකළු තනි කරලා ගත්තාන් පස්සේ තමයි ලක්ෂණ පේන්නේ. මේවා හයි හොඳට බිඳ බලා ගන්නට පුළුවන්කම තියෙන එතකොට. එතකොට තමයි ධර්ම අවබෝධය වෙන්නේ නිවන් අවබෝධ කර ගන්නට පහසු වෙන්නේ එතකොට. ඒක නිසා තමයි මේ බෙදීමේ ක්‍රමේ, කාණ්ඩ කිරීමේ ක්‍රමේ, වෙන් කිරීමේ ක්‍රමේ උන්වහන්සේ දේශනා කරන්නේ. තව එකක් තියෙනවා. තව එකක් තිබෙනවා මේ කිසිම දෙයකට වතුර තියෙනවා සීනි තියෙනවා තේ කොළ තියෙනවා කෝපයක් තියෙනවා මේ කිසිම දෙයකට වතුර දන්නේ නැහැ මම මේ ගිනි දින්දර දාලා මේ පැහෙන්නේ තී හදන්න කියලා එහෙම දන්නවද නැහැ වතුර දන්නේ නැහැ ඉතින් වතුර ඔය නටනවා වතුර දන්නේ නැහැ වතුර වල කිසිම උත්සාහයක් නැහැ තේ හදන්න නේද තේ කොළ වල කිසිම උත්සාහයක් හැංගීමක් ඕනෑකමක් නැහැ මං අර උණු වතුරත් එක්ක කවලම් වෙලා දිය වෙලා යනවා කියලා එහෙම උත්සාහයකුත් නැහැ සීනි වලත් කිසිම හිතක් උත්සාහයක් උද්‍යෝගයක් නැහැ මම මේ තේත් එක්ක උණු වතුරේ දිය වෙලා යනවා කියලා කිසිම දෙයක් නැහැ මේ තියෙන සීනි වෙලයි වතුර වෙලයි තේ කොළ වෙලයි ඉඟුරු වෙලයි වෙන වෙන ලක්ෂණ තියෙනවා නේද ඊළඟට තවත් බලන්න ඒක එක එක්කෙනාගේ හැටියට වෙන විදිහ වෙන්න පුළුවන් තේ කොළ වැටෙන වෙලාවටද කෝප්පෙට කුණු වතුර වැටෙන්නේ නැත්නම් ඉස්සෙල්ලද පස්සේද
ඉස්සල්ලා වැටෙන්නේ තේකොළ. කෝපිට තේකුලාවෙත් වෙනමනේ තනියෙන්නේ. ඊට පස්සේ තමයි උණු වතුර වැටෙන්නේ. ඊට පස්සේ හරි ඉස්සල්ලා හරි තමයි සීනි වැටෙන්නේ. එතකොට මේ කෝපේට තේකොළ වැටෙන වෙලාව වෙනස්නේ. කාල වශයෙන් වෙනස්නේ. වතුර වැටෙන වෙලාව වෙනස්නේ. කාල වශයෙන් ඉඳුළු ඩිංගක් වැටෙන වෙලාව වෙනස්නේ. කාල වශයෙන් නේද? ඊළඟට බොන වෙලාවට අපි හිතනවාද නෑ බොන වෙලාවට මම මේ ඉස්සෙල්ලා තේකොළ ටික පෙවිලා ඊට පස්සේ වතුර ටික පෙවිලා ඊට පස්සේ ඉඟුරු ඩිංග එක්කාසු වෙලා ඊට පස්සේ සීනි එහෙම එකකුත් නෑනේ නේද දැන් පේනව නේද ඒකේ තියෙන විවිධත්වයක් තියෙනව නේද ලක්ෂණ වශයෙන් වෙනස් වූ පාට වශයෙන් වෙනස් වූ හැඩ ස්වභාවයෙන් වෙනස් වූ ධර්ම ටිකක් නිදි වෙන්නේ වතුර දියාරු ගතියෙන් යුක්තයි තේකොළ කළු වර්ණයෙන් යුක්තයි සහ ඝන ස්වභාවයක් තියෙනවා කැබලි ස්වභාවයක් ඊට වඩා හැඩෙමුත් වෙනස් මේ සීනි විවිධ ලක්ෂණ අන්න ඒ වගේ මේක උදාහරණයක් පොඩි උදාහරණයක් ඉතින් මේ තේකත් කියලා දුන්නේ අඩුතරමේ මේ තේකකින්වත් මේක ගොඩ දා ගන්න පුළුවන් පටිච්ච සමුප්පාදේ ඒ තරම්ම ගැඹිරයි ඉතින් ඒක දිහා බැලුවන් පස්සේ තේරෙනවා හැඩතල වෙන 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 ලක්ෂණ කාල හේතු වෙන විදිය නේද තව එකක් තිබෙනවා තේකේ තිබෙනා වූ පාට හැදෙන්නේ සීනි නිසා නෙවෙයි බබ තේකේ තිබෙන පාට හැදෙන්නේ සීනි නිසා නෙවෙයි ඒකට වතුරේ තිබෙන විශේෂ පාටකුත් නැහැ මොකක් නිසාද හැදෙන්නේ තේකොළ නිසා හැබැයි තේකොළ වලට කිසිම හැංගීමක් උද්‍යෝගයක් නැහැ මම ගිය ගමන්ම මම මේ වතුර ටික ඔක්කොම පාර කරනවා කියන්නේ. එහෙමකුත් නැහැ. මම මේ ගිය ගමන්ම මේ සීනි ටික ඔක්කොම සීනි ටික වලින් ඔක්කොම මේ රහ කරනවා කියලා එහෙම හැංගීමකුත් නැහැ. මෙන්න මේ වගේ අනුත්සාහීක ගතියක් තිබෙනවා මේ හැම ධර්මයකටම. මොකද්ද තියෙන්නේ? අනුත්සාහීක ගතියක්. අනිද්දේකට උදව් වෙනවා කියලා එහෙම උත්සාහයක් නැහැ. එහෙම ව්‍යාපාරයක් කරනවා කියලා උත්සාහයක් කරන හැඟීමක් ඕනෑකමක් මොකක්වත් මේවට නැහැ. මේවා තනි තනි හුදකලා තනි ධර්ම. අන්න ඒ වගේ ඔය අවිද්‍යාව තනි. අවිද්‍යාව දන්නේ නැහැ මං සංස්කාරය හදන්න යනවායි කියලා. සංස්කාරේ ඉබේ හැදෙනවා. අරක ආවන් පස්සේ සංස්කාරයන්ගේ එහෙම විශේෂිත උත්සාහ භාවයක් ශක්තියක් නැහැ මම හදනවා හැදිල්ලක් විඥාන ටිකක් කියලා. එහෙම එකකුත් නැහැ. විඥානෙත් නැහැ මම හදනවා සංස්කාර කියලා. ඒකට කියනවා අනුත්සාහීක ගතිය කියලා. අනිත් එක්කෙනාට හේතු වෙනවා. ඒ හේතු වුණාට මේවා අනුත්සාහයයි. ඒකට කියනවා අව්‍යාපාර ණයක. ව්‍යාපාරය කියලා කියන උත්සාහය අව්‍යාපාර ණය ස්වභාවය කියලා කියන්නේ ඔකට. ඒ තනි තනි ධර්ම තිබෙනවා ඒවා ඔය විදිහට පවතිනවා දැන් බලන්න මේ මේසයක් ගත්තම ඒ මේසේ කකුල් තියෙනවා තට්ටුවක් තිබෙනවා මේවා දිහා බැලුවම පස්සේ අපිට මේසී පේනවා නේද අර දිනවා ඇඳි ඔය මේසේ කියන එක ඔය විදිහට ගත්තර ඒ කකුල් හතර දන්නේ නැහැ අපි මේ ලෑල්ලක් කර තියාගෙන තමයි ඉන්නේ කියලා. අපි මේ ලෑල්ලක් උස්සගෙන තමයි ඉන්නේ කියලා එහේ කකුල් හතර දන්නේ නැහැ. ඊළඟට එක කකුලක්වත් දන්නේ නැහැ මම තනියෙන් ඉන්නේ එහා පැත්තේ තව තුන්දෙනෙක් ඉන්නවා කියලා ඒ මොකුකු දන්නේත් නැහැ. එතකොට ලෑල්ල දන්නේත් නැහැ මම මේ කණු හතරක් උඩ තමයි මේ වැටිලා ඉන්නේ කියලා. ඒවට කියනවා අව්‍යාපාර ධර්ම ස්වභාවය කියලා. අනුත්සාහයක ව අනිත්‍යයකට හේතු වීමට උත්සාහයක් ඕනෑකමක් ඇතිව නැතුව ඔහේ තියෙනවා. හැබැයි හේතුත් වෙනවා. ඔය ධර්ම තනි කරලා බලන්නේ ඔන්න විදිහටයි. ඔය කඩලා පෙන්නන්නේ ওই විදිහේ ස්වභාවයක් තමයි හැම එකම තියෙන්නේ. දැන් මෙතන මේ අහස තියෙනවා. මේ අහස අපි මේ නව ශ්‍රී ලංකාවේ තෙන්ටි ඉස්සලා තිබුණා ඔබ.
මේ මෙහි හරි තියෙන අහස මේ ශ්‍රී ලංකාරාමේ හරි තියෙන අහස නව ශ්‍රීලන්තෙට එන්න ඉස්සරහ තිබුණා ඊළඟට නව ශ්‍රීලන්තෙට ආවන් පස්සේ අපි වෙන වෙනම හිටියේ මං වෙලින්ටන් හිටියා ඒ ඉනකොට තහද මෙහි තිබුණා මේ පින්වතුනුත් වෙන වෙන තැන් වල හිටියා එතකොටත් තිබුණා එතකොට මේ අහස කොටස පස්සේ කාලෙදී මේ සියලු දිනාම එකතු වෙලා මුදල් දාලා ලී දඬු අරගෙන මේක හැදුවා ගොඩනැගිලා හැදුවා එතකොට අහස දන්නේ නැහැ මේ කට්ටිය එකතු වෙලා මේ මගේ ඇසේ තමයි මේ කණු ටික හිටියේ කියලා නේද අහස කියන ධර්මය වෙනමම හුදකලා වෙච්ච ධර්මයක් එතකොට ලී කණු දන්නේ නැහැ මම මේ අපි ගිහිල්ලා මේ අහස ආසේ තමයි මේ කණු හිටවිලා තියෙන්නේ කියලා. එහෙම දන්නේ නැහැ. එතකොට ලීදඬු කියලා කියන්නේ වෙනම ලක්ෂණයක් තිබෙනවා. අනුස්සාහිකයි. මේ වහල දන්නේ නැහැ. අපි මේ අහස ආධාර කරගෙන කණු උඩ තමයි ඉන්නේ කියලා එහෙම දන්නේ නැහැ. මෙන්න මේ වගේ එකින් එකට හේතු උනත් එකින් එකට ඒ ධර්ම ලක්ෂණ වශයෙන් වෙනස් වුණත් උත්සාහයක් නැති ගතියක් තමයි ඕවගේ තියෙන්නේ සම්පූර්ණ තනි හුදකලා වෙච්ච ධර්ම. ඒකට කියනවා මොකද්ද? අව්‍යාපාර ණය ස්වභාවය කියලා. දැන් කීයක් කියලා දුන්නද? කීයක් කියලා දුන්නද? ඒකත් ස්වභාවය කියලා කියන එක પરම්පරාවේ වෙන වෙන ලක්ෂණ තිබුණත් එක પરම්පරාවේ තියෙනවා කියන එක නානත් ක්‍රමයේ කියලා කිව්වේ කාල වශයෙන් හේතු වශයෙන් ලක්ෂණ වශයෙන් ආන්න ඒවා මේ වෙනස් මේ එක પરම්පරාවේ තිබුණත් වෙනස් වෙනස් ආකාරයේ තියෙනවා වෙනස් වෙනස් ආකාරයෙන් තිබුණත් එක પરම්පරාවේ ඉන්නවා කියන එක තමයි ඒකත් ණය එහෙමනේ එක પરම්පරාවක හිටියත් අපි එකට නැහැ. අපි වගේ තමයි. අපි වගේ තමයි. අන්නේ පටිච්චසමුපාදය වගේ ඉන්න ඕනේ අපි හරියට නම්. එක්කෙනෙකුට එක්කෙනේ නැතු. දැන් ස්වාමීන් වහන්සේ අවිද්‍ය පත්‍ය සංකාර කියනකොට අපිට නිකන් අපිට තේරෙන දෙයක් තියෙනවනේ. ඒතකොට ඒ තේරෙන දේ අරගෙන හරියන්නේ නැති නිසා තමයි මාස් දැන් මේ තව ඉති ටිකක් යොමු කරගන්නේ. අවිද්‍ය පත්‍ය සංකාරා කියලා කිව්වට එහෙම කිව්වන් පස්සේ තේරෙනවා. ඒ වුණාට ඒ වගේ ලක්ෂණ අපි තේරුම් ගන්න නැහැ. දැන් ওই දේශනා දැන් අපි මං කියන මම මේ කියලා තියෙන ටික ඔකේ නැති දෙයක් නෙවෙයි. ඔකේ තියෙන ටිකක්. ওই කියන ටිකක් හැබැයි අපි තේරුම් අරගෙන නැති ටිකක්. ඇතුලේ තියෙන. ඒකනේ. අපි අර ටික විතරක් තේරුම් ගත්තා. මේක තේරුම් ගත්තේ නැහැ. මේ වගේ ලක්ෂණ තිබෙනවා. ඒකින්ද හිතලා හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් කියලා කියන්නේ බලන්න දැන් ඔය කියපු කතාවේ බලන්න මේ අවිද්‍යාවයි විඥානයයි එකයිද කියලා හිත හිතා ඉන්නකෝ. දැන් මෙහෙම ක්‍රියේටිව් මේ මොකද්ද? ක්‍රිටිකල් තින්කින්. ක්‍රිටිකල් තින්කින් එක හොඳට හිතලා බලන්න මේකේ අවිද්‍යාවේ ලක්ෂණයමද තියෙන්නේ විඥාණයට. හිතන්න බලන්න. විඥානයේ ලක්ෂණයම තියෙන්නේ අවිද්‍යාවට. එහෙම නැත්නම් සංස්කාරයට තියෙන්නේ විඥාන ලක්ෂණයද එහෙම නැත්නම් සංස්කාරයේට විඥානි ලක්ෂණයක් තියෙනවද හිතන්න බලන්න මේ කතාව මම මේක ඉස්සෙල්ලා දවසේ කියලා දුන්නා විසෑම ධර්මයකම අපි තේරුම් ගන්න ඕනේ ඒකට ආවේනික වූ ලක්ෂණය කෘත්‍ය ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන එහෙම නැත්නම් ලක්ෂණය කෘත්‍ය ගුණය හේතු වෙන කාරණේ ආසන්න ස්වභාවය මම කියලා දීලා තියෙනවා මේක මට මතක හැටියට කියලා දුන්නානේ ඒකේ හැම ධර්මයකම ලක්ෂණ දකින්න ඕන හැම ධර්මයකම ලක්ෂණ අවිද්‍යාව නෙවෙයි සංස්කාරය සංස්කාරය නෙවෙයි විඥානය ඇයි එහෙම කියන්නේ අවිද්‍යාවට තියෙන්නේ වහන ගතිය අවිද්‍යාවට තියෙන්නේ ආරම්මණයේ ආරම්මන ස්වභාවය කවර් කරන ගතිය විතරයි ඒකට ඉච්චරමයි තියෙන්නේ හැබැයි
සංස්කාරය ඇවිල්ලා ආරම්මනේ ලක්ෂණේ වහන එකක් නෙවෙයි. වෙනස්නේ. සංස්කාරය කරන්නේ මොකද්ද? ආරම්මණයට බද්ධ වෙලා එක්කාසු කරන එක. ලක්ෂණේ වෙනස්නේ. නේද? එතකොට එකතු කිරීමේ ගුණය ලක්ෂණයේ හැකියාව අවිද්‍යාවට නෑ. අවිද්‍යාවේ ගුණය සංස්කාරයට නෑ. ඊළඟට විඥානය කියලා කියන්නේ හොඳට හිතලා බලන්න. විඥානය කියන්නේ ආරම්මණය හැඩරුව වහන එකක්ද? නෑ. විඥානය කියලා කියන්නේ එහෙම නැත්තම් එකතු කරන එකක්ද? නෑ. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. දැනගන්න ගතිය. ඇල්ලෙන ගතිය. එච්චරනේ. ඔච්චරමයි එකට තියෙන්නේ. ඒක ලක්ෂණ තුනක්නේ. නාම රූපයන්ට තියෙන ඊටත් වඩා වෙනස්. අවිද්‍යාවේ ලක්ෂණේ නෑ එකට. විඥානයේ ලක්ෂණේ නෑ. සංස්කාර ලක්ෂණයක් නෑ. සලායතේ ඊටත් වඩා වෙනස්. හැම ධර්මයකටම ආවේනික වෙච්ච විශේෂිත වෙච්ච ලක්ෂණයක් තිබෙනවා. අපි ලක්ෂණ හිතලා නෑ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඤ්ඤා කියනတယ် ලේසි. නිකන් මියුසිකල් වගේ නිකක් ටෝන් එකට කියන්න පුළුවන්. ඉතින් අපි එහෙම හිතනවා මේ අපි පටිච්ච සමුප්පාද කාර්යය තමයි. මෙයා හැම එකම ලක්ෂණ දැනගන්න. තව තියෙනවා ඒ වගේ අවස්ථා ප්‍රභේදය දැනගන්න. ගොඩක් තියෙනවා මේ අපිට මේ අඩුපාඩු එකක් තමයි බොහෝ අයට ධර්මයන්ගේ සුඛී ලක්ෂණ තේරෙන්නේ නැහැ. සුඛී ලක්ෂණ. හැබැයි සුඛී ලක්ෂණ තේරුම් ගත්තා නම් ඔය සාමාන්‍යයෙන් ඔය ධර්මයක් බණක් කියනකොට එහෙම රසගලා පටන් ගන්න තේරෙනවා. දැන් බලන්නකෝ මේ හොඳයි සරල අපි දීපු උදාහරණේ බලන්න. අපි ගත්ත පොඩි මොකද්ද උදාහරණේ? තේ එකක් නේ. බලන්න තේකේ තියෙන ලක්ෂණ දාපු ඒ වගේ ලක්ෂණ තියෙනවද කියලා එක සමාන. සීනියර තියෙන ලක්ෂණ තේ වල තියෙනවද? අපල බලන්න. තේ වල තියෙන ලක්ෂණ සීනියර වල තියෙනවද? එතකොට තේ වල තියෙන ලක්ෂණ වතුර වල තියෙනවද? නෑ. වතුර වල නෑ. ඒ පාට තියෙනවද? දැන් බලන්න පාට වශයෙන් ගත්තම සීනි පාටද තේ වතුර පාටද මේ තේ කොළ? පරණ වශයෙන්ම වෙනස්. හැදිච්ච තැන් වශයෙන් බලන්නු ඒත් වෙනස්. වතුරේ කුලින්දින් කෝ මොකක් හරි ජලාශයකින් ස්ක්‍රීන් එක මොකක් හරි දරපහරකින් ඊළඟට එහෙමමද තේකොළාවේ. තේකොළ ගන්න නැහැ නේ අපි ලිඳේ. ඒක වෙන පැත්තකින් ඉන්නේ නේ. මම මේ බුරුදු කියනවා. එතකොට සීනියෙන්නෙත් වෙන පැත්තකින් නෙවෙයිනේ. නේද? ඒ සීනියෙන්නෙත් ඒ පැත්තකින් නෙවෙයි. සීනියෙන්නේ වෙනම ඇවිල්ලා ෆැක්ටරිස් වෙනත් දැන් තේ ෆැක්ටරි එක මේක තේ කර්මන් ශාලාවක නෙමෙයි සීනියෙ. ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්. තේ හදන විදියකට නෙමෙයි සීනි හදන්නේ. අයින විදියත් වෙනවා. හැම එකෙම තනි හුදකලා වෙච්ච ආවේනික ලක්ෂණ තියෙනවා. අන්නේ වගේ තමයි අවිද්‍යාව සංස්කාරය විඥාණය නාම රූප සලායතන ස්පර්ශය වේදනා ඔක්කොම තනි තමන්ටම ආවේනික ලක්ෂණ තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා කවදාවත් කෙනෙකුට මේ දිනාලංකාර හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බෑ. මට සුවරේ. ඉතින් මම තරම් කරන්න යන්නවත් උනේ නැහැ. ඒතු වෙන්න බෑයි. ඒ ලක්ෂණ නැහැ. මට වෙන කෙනෙක් වෙන්නත් බෑ. දැන් හරිදම සානන්දිට කවදාවත් මන්න බෑනේ හරිදම හාමුදුරුවෝ කෙනෙක්. නේද? ඒ කටහඬ යන විලාසය කියන ඒ කිසිම විදිහක මට වෙන්න බෑ. එහෙනම් මම මගේ ලක්ෂණ වෙනස්. ඒකට වෙනත් හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ නමක් වෙන්න බෑ මට. මගේ මාවක වෙන්නත් බෑ කෙනෙකුට. එහෙනම් චැලෙන්ජ් එකකුත් නෑ නිකම් බයක් අදාගෙන කියන්නේ. ඒක වෙන්නේ නෑ. අවිද්‍යාව කවදාකවත් විඥානේ ඩොමිනේට් කරන්නේ නෑ. විඥානේ ඉන්නේ නෑ. අවිද්‍යාව වගේ වෙන්නේ. දැන් තේරෙනවා තනිකර උදකලා ධර්මයක් උදකලා කරගන්න ලක්ෂණේ වෙනස්. අන්න ඒකට කියනවා ලක්ෂණ වශයෙන් වෙනස්, කාල වශයෙන් වෙනස්. මේව වැඩ කරන තැන හැටියට වෙනස් වෙනවා. ඕනි
ඕනි දැන් අපි ගන්නෙ ඔක්කොම කොට්ටණිය පිටින් ගන්නෙ ගෝණි ගණන් ගන්නෙ නේද අපි ගන්නෙ රංචුවට ගන්නෙ ඒවා තනිකර හුදකලා කරන්නේ නැතුව ගන්නෙ ඒක නිසා අපිට අර මේ අර ඒවා තනිකර ලක්ෂණ වශයෙන් හුදකලා කරන්නේ නැති නිසා වෙයි අපිට ඔක්කොම එක පොදියට පිටින් ඒක නිසායි ඝන සංඥාවට අවලද ඒක කඩන්න තමයි දෙකට උඩට අර මෙහෙන් මේ හුරලා හුරලා දෙන්නේ හොඳයි තව මොනවද ප්‍රශ්න තියෙන්නේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක මේ මෙහෙම විදිහට බලන එක නිවන් දකින්න එකක් මේක නිවන් වලට කිට්ටු වෙන එකක් මේ මේ පටිච්ච සම්පදාය මේ විදිහට හිතීම බැලීම එනෙහි කිරීම දැන් ක්‍රම කීයක් කියලා දුන්නද එකක් ඒකත්තනයි ස්වභාවය නානත්තනයි ස්වභාවය අව්‍යාපාර ධර්ම ස්වභාවය සහ අව්‍යාපාර ණය ස්වභාවය අනිත් එක තමයි ඒකට කියනවා මේ ධර්මතා ස්වභාවය කියලා ඒකට කියන ඒවන් ධර්මතා ඒ කියන්නේ ධර්මතා ධර්මසා ස්වභාවය කියලා කියන්නේ ධර්මතා ණය දැන් අපි කිව්ව නේද අවිද්‍යාවට නැතේ කියලා මේ උත්සාහයක් සංස්කාර හදන්න කිව්වනේ සංස්කාරයන්ට කිසිම උත්සාහයක් නැහැ නේද මේ විඥාන හදන්න විඥානේ හද විඥානේ උත්සාහයක් නැහැ නාම රූප හදන්න ඒවා තනේ ඒ ලක්ෂණ දරාගෙන ඉන්නා වූ ධර්ම හැබැයි එහෙම වුණත් මේ අවිද්‍යාව ඇති වුණොත් ළඟින්ම සංස්කාරයන්ට උපදින්ට ඉඩ සැලසෙන වැරෙන්ට විඥාණයටවත් වෙන කිසිම දෙයකට ඉඩ හැලෙන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා ළඟින්ම උපදින්නේ මොකද්ද? සංස්කාරයක්මයි. හැබැයි වෙන කිසි ධර්මයක් ඔය කුඩා කරව මේවා පස්ස වේදනා අරව මේවා කිව් තිබුණාට ඒකටවත් එන්න නොදී ඒකටවත් මතුවෙන්න නොදී උපදින්නෙම සංස්කාරයක්මයි සංස්කාරය නිසා උපදින්නෙම විඥානයක්මයි තව තියෙනනේ පස්ස උපාදාන වේදනා ඌව නෙවෙයි පස්සේ මේ කියන්නේ විඥානය ඇති වුණොත් නෑ සංස්කාරය ඇති වුණත් ඇති වෙන්නෙම විඥානය විඥානයක් නිසාමයි නාම රූප. නාම රූප හැදුනොත් තමයි සලආයතන. එතකොට මෙන්න මේ විදිහට වෙන එකකට එතෙන්ට රොක් වෙන්න නොදී අවිද්‍යාව නිසා සංඛාර හැදෙන්න ඉඩ ආරෙන වැරෙන්න වෙන එකකට එන්ට ඉඩ නොදෙන සහ නොයන එක්තරා ධර්ම ස්වභාවයක් තියෙනවා. කිසිම අවස්ථාවකදී විඥාණයෙන් පස්සේ නාම රූපේන වැරෙන්න අවිද්‍යාවත් මොකක්වත් තියෙන්නේ ආන්නේ ඒ විදිහට මේ ඒක ධර්ම ස්වභාවයක් ඒක ධර්ම ගතියක් ආන්නේ ඒ ධර්ම ගතියට කියනවා ධර්මතා ණය කියලා දැන් අපි මේ වතුර එකක් වතුර බෝච්චියකට දාලා මෙහෙම ඇල කරනවා නේද ඇල කරාන් පස්සේ ධර්මතාවය තමයි දැන් ඒක පෝච්චින් පෝච්චිය ඇල කරාන් පස්සේ අපිට හිතන්න පුළුවන් මෙහෙම වතුර ටික අපි පෝච්චිය ඇල කරලා අල්ලගෙන ඉන්නවා වතුර ටික එන්නේ නැතුව ඉන්න පුළුවන් ඇතුලේ පුළුවන්නේ අපිට හිතන්න පුළුවන් උපකල්පනය කරන්න පුළුවන් වතුර ඇල කරා එන්නේ නැතුව වතුර ටික එහෙම තිබුණා අපි කරේ ඇල කරපු එක විතරයි එහෙම නැත්තම් එළියට ආවා භාගයක් එළියට ඇල්ලලා හොරෙන් බලන්නා වගේ ටිකක් වෙලා නිකන් එහෙමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියට ඇවිල්ලා උඩ පැත්තට යනවා. ඉඩ තියෙනවනේ අහසේ. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඇල කරපු ගාම පල්ලෙහැට යනවා. වක් කරලා පල්ලෙහැට යනවා. ඔය ටිකනේ වෙන්නේ දැන් අපි අනිත් ඒවා මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙන්න පුළුවන් කියලා පොසිබිලිටි හැදුවට. ඒ එකක්වත් වෙනවද? නෑ අර හැලව ගාමම ඇල කරපු ගාමම වතුර ටික එළියට ඇවිල්ලා පල්ලෙහැට යන එක නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අනිත් එකක් වා සිද්ධ වෙන්නේ
ආන්න ඒ ක්‍රමයට ඒකට අදාළ ඒ නියමිත ක්‍රමයෙන් සිද්ධ වෙනවට කියනවා මොකද්ද ධර්මතණ්හයි. මේ හැම එකම තියෙනවා සංස්කාරයන්ට පුළුවන්කම තියෙන්නේ සංස්කාරයන් සංස්කාරයක් සංස්කාරය ඇති වුණාට පස්සේ සංස්කාරයන්ගේ එක ලක්ෂණයක් තියෙනවා මොකද්ද සංස්කාරය එක ලක්ෂණයක් තියෙන හැම වෙලෙම අපි ඒකට සකස් කරනවා කියලා තමයි කියන්නේ සකස් කරනවා කියලා කියනවා හස් කරනවා කියලා කියන එහෙම අපි සාමාන්‍යයෙන් මේ පොඩි හාමුදුරු කෙනෙක් පරණ ලියපු ඒ වචන ටිකක් තියෙන අපි ඒක තමයි දැන් දැනට පාවිච්චි කරන්නේ ඒකේ තියෙන්නේ එක්කාසු කරන ගතිය එකතු කරන ගතිය හූර ගන්න ගතිය කොතෙන්ට හරි ගියොත් යමක් උස්සගෙන යන ගතිය ඒ කියන්නේ චේතනාවේ තියෙන්නේ සංස්කාරයේ තියෙන කොතන හරි ආරම්මණයකට ගිහිල්ලා වැදුනද මොකක් හරි ඌර ගන්නයි මොකක් හරි අරගෙන සමහර මිනිස්සු ඉන්නවා ගෙදරකට ආවොත් එහෙම මොකක් හරි අරගෙන යනවා ඒ කියන්නේ එහෙම දේ ඔක්කො ඔර්ලෝසෝ නැහැ කො පනාව නැහැ නෑ ඉන්නවා එහෙම ඉන්නවා ඒ දැන් ඇවිල්ලා සමහර රතපත ගන්න එක්ක පොතක් නැහැ එක්ක වර මොකක් හරි පර්ස් එක තිබිච්ච එක නැහැ එක්ක වර මේ පාත්‍රය වගේ තියෙනනේ පොඩි සිල්ලර ගන්න ඒකේ තිබිච්ච මොකක්වත් නැහැ එහෙ නැත්නම් අර පොඩි කොළවලට උඩ කොළ උඩ තියන්න තියනට පොඩි ග්ලාස් බෝල් එකක් තිබුණා ඒක පේන්නේ නැහැ අන්න ඒ වගේ ගියොත් කැරගුණොත් එකක් උස්සගෙන යනවා එකක් කැරගෙන යනවා ආන්න ඒ වගේ තමයි කොහේ හරි ගිහිල්ලා මේ චේතනාව මේ සංස්කාරය කොහේ හරි ගිහිල්ලා හැපුණාද වැදුනාද මොකක් හරි එක්කාසු කරන බණ්ඩි දාලා තමයි අන්න ඒ ගතියට කියනවා මොකද්ද ආයෝජන ගතිය සංස්කාර ඒක වෙනේවට නෑ හොඳයි මොනාට තියෙනනම් අහන්න පුළුවන් තව ඉස්සරහට යන්න අපි හැම වෙලෙම මුල ටික කතා කරේ අවිද්‍යාවයි සංස්කාරයයි විඥාන නාම රූපේ හරි කතා කරේ තව ඉස්සරහට යන්න ඉස්සරහට ගිහිල්ලා කතා කරපු නැති තැනක් තියෙනවා. වැඩි කතා කරන්නේ නැති. බලන්න ජාතිය කියන එක. ජාති. ජරා මරණ බලන්න. ජාතියයි ජරා මරණයි දෙක තුන බලන්න. හිතලා එක ලක්ෂණ දෙන්නේ කියලා. ජාතිය කියලා කියන්නේ මොකද්ද? හැදීම, ඉපදීම, හට ගැනීම. ඊට පස්සේ ජරාව කියලා කියන්නේ මරණ වීම. ගෙවි යෑම දිරා යෑම ඒ එකම ලක්ෂණයද තියෙන්නේ ඇතිවීමේ ලක්ෂණයද දිරා යෑම නෑනේ දිරා යෑම කියලා කියන්නේ පරණ වීම සම්පූර්ණ වෙනස් මේ ඇතිවීමට උප්පත්තියට එතකොට මරණය මරණය කියලා කියන්නේ නැති වෙන එක මේ නැති වෙන ගතිය සමාන වෙන්නේ නෑනේ කිසිසේත්ම ඇති වෙන ගතිය වෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ. උප්පත්තිය සමාන නැහැ මරණයට. මරණයට තියෙන ලක්ෂණේ නැහැ උප්පත්තියට. උප්පත්තියට තියෙන ලක්ෂණේ නැහැ මරණයට. ඒ මරණයටයි උප්පත්තියටයි ජාතියටයි තිබෙන ලක්ෂණ දෙකම නැහැ මේ ජරාව. එතකොට හැම එකක්ම තනි කරන්න කියලා කියන්නේ ඒකයි. හුදකලා කරායින් පස්සේ තනි කරපු ගමම්ම ඒ අදාළ ධර්ම ලක්ෂණය මතුවෙනවා ඊළඟට භව කියලා කියවන් පස්සේ භව කියන එක ඇවිල්ලා උප්පත්තියක් නෙවෙයි භව කියලා කියන එක ඇත්ත වශයෙන්ම කර්ම එකක් කියනවා අර මේ විපාක උප්පත්ති භවය කියලා කියනවා භවපච්චය නේද ජාති භවපච්චා ජාති. එතකොට භවය කියලා කියන්නේ එතන මොකද්ද? එතනත් අර සංස්කාරයන්ගේ සංස්කාරයම තමයි. ඒක වෙන නමකින් තමයි කියන්නේ. අන්න ඒ වගේ උප්පත්තිය කියන එක ඇතිවීමට හේතුවක් හැටියට තමයි භවය තියෙන්නේ. ඒකට ඒ ධර්මතා දෙකම වෙනස්. උපාදානය ඊට හපන්. උපාදානය ඊට වඩා වෙනස්. හැම එකටම තියෙනවා වෙනම විශේෂිත ලක්ෂණයක් ඒක විතරක් ක්‍රියාත්මක වෙන එකට කියනවා ධර්මතා ණය ස්වභාවය කියලා.
හොඳයි මේ තව මොනහට තියෙනවද අහන්න අතහැරීමෙන් දෙනවා කියන එකේ එකත් හැබැයි ප්‍රශ්නයක්. අතහැරීමෙන් දෙනවා කියලා කියන්නේ එකක් එක විදි දෙයකට කරන්න පුළුවන්. එකක් තමයි මම දෙන දේ ද්‍රව්‍යාත්මකව පරිස්කාර වලට කිසිම ඇලීමක් බැඳීමක් නැතුව දෙනවා කියන එක තමයි අතහැරීම. කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයේ කිසිම ආපව බලාපොරොත්තුවක් නොකක්වත්ම නැතුව දෙනවා ඈ ඔව් ඒකේ ලෝභ කරන්නේ නැතුව දෙනවා ඔන්න ඒක අත්හැරීම අනිත් කාරණේ තමයි මම මේ දීම නිසා මම මේ ස්වාමීන් වහන්සේලා කියලා මොකක්වත් වැඩක් කරගන්නේ නැහැ. වැඩක් කරවා ගන්නෙ නැහැ කිසිම උදව්වක් උපකාරයක් මම මේ දාණයට ආපහු මේ හාමුදුරුවන්ගෙන් ගන්නෙ නැහැ. අපි හිතමු හාමුදුරුවන්ගෙන් කොහොමද ගන්න ඇන්නේ? අපි හිතමු සාමාන්‍ය කෙනෙකුට කියලා. මේ මිනිස්සෙකුට කියමු. මිනිස්සෙකුට කෑම වේලක් දෙනවනේ. කෑම වේලක් දුන්නම දෙනකොට කිසිම බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕන. දීලා මේ මිනිස්යාගෙන් මම මේ කෑම ටිකට වැඩක් ගන්න ඕනේ කියලා බලාපොරොත්තුකට නෑ ඔන්න ඒකත් අතහැරිය. එතකොට ඒක අතහැරීම. අතහැරලා දෙනවා කියලා කියන්නේ එහෙම. අනිත් එක පින අතහරින්න බෑ. ඒක හොඳටම දන්නවනේ. දැන් මම විපාකය මට එපා. කිව්වට වැඩක් වෙන්නේ නෑ. ඒක ඇවිල්ලා ඒ ධර්ම වලට අයිති ඒවනේ. මට ඕන විදිහට නෙවෙයි ධර්ම වැඩ කරන්නේ. ඒ ධර්ම වැඩ කරන්නේ ඒ ධර්ම වලට සංස්කාර වලට අයිති ධර්ම කෘත්‍ය කොටසක් තියෙනවා. අපි ඒක බාරගත්තත් එකයි ඒවා ඒ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා කර්මයක් සිද්ධ කරපු කල විපාකයක ඩිලීට් කරන්න බෑ. ඒවා අපි බාර ගන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඒක ධර්මයේ තේරුම් ගැනීමයි. අතහැරීම කියන එක නෙමෙයි. ඒක ධර්මයේ තේරුම් ගැනීමයි. අර විදිහට එකක් තව එකක් තියෙන අතහැරීම මගේ ලෝභසිත මගේ තණ්හාව ලෝභසිත ඡන්ද රාගේ මම මේ තණ්හාව අතහරිනවා තණ්හාව අතහැරීම තමයි අතහැරලා දාන දෙන ඔන්න අතහැරීම එකක් තමයි වස්තු වශයෙන් අතහරිනවා ක්ලේශයාගේ වතෙන් අතහරිනවා ඒ දෙකම අතහැරීම අනිත් එක තමයි මම මෙයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අතහැරීම ඔන්න අතහැරලා දාන්නේ දෙන විදිය. ඒක තමයි හොඳ මොහොත. අනිත් එක දැන් දානේ පූජා කරාම ඒකේ තියෙනවා ඒකේ තියෙනවා ගතියක් ඕපදීක ශක්තිය තියෙනවා. සහ නිරූපදීක ශක්තිය තියෙනවා ඕපදීක නෝන. ඒක තවත් විදිහකින් කිව්වොත් එහෙම මට මං කැමති මං කැමති පිට්ටනිය වටේ දුවන්න. පිට්ටනිය වටේ දුවන්න. ඒකටත් මට ශක්තියක් අවශ්‍යයි. දුවන්න ශක්තියක් උපායයි. මම කැමති පිට්ටනිය වටේ දුවන ගමන් ඔය කොහෙන් හරි අහුවෙන තැනකින් එළියට පැන ගන්න. ඒකට ශක්තියක් අවශ්‍යයි. නේද? එතකොට පිට්ටනිය වටේ දුවන්නත් මට ශක්තියක් ඕනේ. පිට්ටනියෙන් එළියට පැන ගන්නට ශක්තියක් ඕනේ. පිට්ටනිය වටේ දිව්වොත් දුවන්න ශක්තිය ගන්න ගියොත් එහෙම මට පිට්ටනිය කොටු වෙනවා. ඒක නිසා මම ශක්තියක් හදනවා පිට්ටනිය වටේ කැරකෙන්නේ නැතුව ඒකින් අහකට බැන ගන්න. මේ ඒ වගේ පිට්ටනිය වටේ දුව ඉන්න එකට කියනවා වටේ යන්න හදන කර්ම කියලා. පිට්ටනිය එළියට බැන ගන්නට දාන උප්පර වැටි ටිකට කියනවා එළියට බැන ගන්න දාගන්න
ශක්තිය කියලා. ඒකට කියනවා වට්ටගාමී කර්ම සහ විවට්ටගාමී කර්ම කියලා. සංසාරයේ වටේ 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 යන්න හැදිනවනේ. ඒවට කියනවා ඕපදීක පුණ්‍ය කර්ම කියලා. වට්ටගාමී කර්ම. විවට්ටගාමී කර්ම කියලා කියන්නේ මේක මට අවශ්‍ය නැහැ. ඒක නිසා මගේ මේ කුසල කර්මය මේ රවුම් ගහන එක නවතින්න හේතු වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන එක කියන මොකද්ද? විවට්ටගාමී කර්ම. අපිට සසර දුකින් මිදින්න අවශ්‍ය වෙන්නේ මේ දැන් මේ පටිච්ච සමුප්පාද මේ කතා තියෙනවනේ මේවා ඔක්කොම විවට්ටගාමී. ඔය දිව්‍ය ලෝකවල යන අයට මේක වැඩන්නේ නැහැ. ඇත්තටම වැඩන්නේ. මොනවාද? මේ අවිද්‍යාව ලක්ෂණ ඔය ඒවන් ධම්මතා නානත්තනාය ඒකත්තනාය මේ අව්‍යාපාරය ඒ මොනවා කරන්නේ? බොමයට කරන්නේ නැහැ. ඒ කිසිම වැඩක් වෙන්නේ නැහැ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ඔය ඒවට හේතු වෙන්නේ නැහැ මේක. මේ ගාම මේ ගැඹුරු ධර්ම කතනයන් ඇත්ත වශයෙන්ම හේතු වෙන්නේම විවට්ටගාමි පැත්තට. හේතුව මේවා අර මේ සාමූහික හැඟීම් කඩනෙවනේ. මේ වගේ කරන්නේ අර ඝන සංඥා බිඳිනේවනේ කරන්නේ. මේ පටිසම්පාදනය. සලන් ආරම්භතාවක් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරන්නේ මොකටද කියන්නේ දෙවන්ත අපි මොකද? දැන් මම කියවන උපමාව මොකද්ද කියව උපමාව? ඔව් අර රවුම් වටේ යන්නේ එක පාරමී වෙන්නේ නැහැ. දැන් හැම වටේම යන්නේව තියෙනවනේ. ඒව පාරමී වෙන්නේ නැහැ. පාරමී වෙන්නේ නැත්තේ ඒවා මේ වටගාමිනේ එළියට පැන ගන්න ඒවට තමයි කියන්නේ පාරමී වෙනවා. නෑ 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 එහෙම වෙන්නේ නෑ. බෝසත්ත්වයන් වහන්සේ වුණත් නිවන් දැක්කේ බුදු බව ලැබුවේ අදිෂ්ඨාන දානි දුන්නා බලාපොරොත්තුවක් තිබුණා ටාගට් එකක් තිබුණා යන්න තැනක් තිබුණා කරන්න ඕන වැඩක් වෙන එහෙම එය මේ අර නැතුව මම පින්කම් කරනවා යනහක ගියච්චා එහෙම නිකන් චොයිස් එකට කුසල කර්ම වලට අවශ්‍ය නැහැ. අපිව ගිහිල්ලා මේ වෙන කොහේක හරි බස්සන්න අපි දාන ඕඩරේට අනුව තමයි දැන් අපි මේ යනකොට හිතලා බලන්න අර දැන් අපි මේ සෙල්ෆෝන් එකට එනවා එයාපෝට් එකට යනකොට කූපි එකක් ඕන නම් දැම්ම උඩර් කරන්න කියලා එනවා නේද? එනවා. ඒ ඒකේ තියෙනවා කූපි ඕන නම් ඕඩර් කරන්න කියලා. ඒක නිකම්ම යනින් හංගවන්න ගැවිලා කූපි එකක් බීලා යන්න ඒ කතා නෑ ඒකේ. ඉස්සල්ලාම දානවා කෝපි කෝපයක් ඇවිල්ලා ඒක පිරෙන අරම පොඩි හැඩවැට් ටිකක් දීලා මේ කෝපි එකක් හැදෙන හැටි කියලා ඒකේ ක්ලික් කරන්න ඕන. නිකන් හරියන්නේ නැහැ. එයාපෝට් එකට යන කොච්චර ඉන්නවද නේද? එයාපෝට් එකට යන ගොඩාක් ඉන්නවා. මම මාත් එක්ක යන එකට යන අය ඉන්නවා. අහනවා නම මොකද්ද කියලා. ඔකොඩම වෙන්නේ නැහැ. නම දාන්න කියනවා. ඊට පස්සේ මොකද්ද කෝපි එක? ඊට පස්සේ සයිස් තුනක් දෙනවා. මේ ස්මෝල් වන්ස්, මීඩියම්ද, ත්‍රී සයිස් කියලා. ඊට පස්සේ දාලා ඒකෙත් දානවා සිංගල්ද, ඩබල්ද කියලා. ඒක මහේ ප්‍රමාණ දෙකක්. ඒ ටික දාලා ඊට පස්සේ ඕකේ කිරන්න ඕනේ. ඒ තමයි අපි ප්‍රාර්ථනා වාක්‍ය කියන්නේ. ඕකේ එක ඒ වගේ එකක්. මේ හිමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය වගේ තමයි ඕකේ. අපි පින්කමක් කරලත් ඕමනේ කරන්නේ ඕකේ එක. එහෙම නැත්නම් කියන්නේ ඉදම් මේ පුණ්‍ය කම්මං ආසාවක් යවනවා. ඒ වගේ ඕකේ එක ගහපු ගමන් තමයි අරක එන්නේ. ඊට පස්සේ අර ගිහිල්ලා වාඩිලා ඉන්නකොට අර මේ අර ලේඩි කෙනෙක් හරි කවුරු හරි ළමෙක් අහනවා මේ බන්ති කවුද කියලා. අහන් පස්සේ මම ගෙනල්ලා දෙනවා. එහෙම එකක් තියෙනවා. අපි එහෙම මේක උදාහරණයක්. ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. එහෙම නැතුව අපි පින්කමක් කරාට අපිට ඒ පින්කමේ විපාක දීමේ ශක්තිය තියෙනවයි කියලා අපි නිකාම නිකන් හිටියට එහෙම වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඕනම හැම වෙලෙම සසර දුකින් මිදී යන්න මට මේ පින හේතු වේවා කියලා අදිෂ්ඨාන කරන ප්‍රාර්ථනා. ඒක තමයි විවට්ටගාමී කරනවා කියන්නේ. නෑ නෑ. මෙහෙමයි. මගේ අර්ථකථනය නිවන් ලෝභය හොඳම නෑ. ලෝභය හොඳම නෑ. ලෝභය නරකයි. ලෝභය අකුසල්. ඒක නිසා මේ අකුසල් වෙච්ච ලෝභයෙන්
අකුසල් කර කර ලෝභ කර කර අපාය යනවට වඩා හොඳයි ඩිංගක් ලෝභ කරලා නිවන් යන එක. ඉතින් මොකක්වත් නැහැ නේ කියන් පස්සේ නේද? ඉතින් පොඩ්ඩක් ලෝභකම ලෝභකම තිබුණත් නිවන් දැක්කන් පස්සේ මට මොකක් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක නිවන් දැකලානේ. ඒකට තියෙන ඡන්දය. ඡන්දය. ඒක සම්සෙන්නේ. තවත් කරොත් එන්න ආතනා නොකරත් ඒක විපාක හම්බෙන්නේ නැහැ ඒක. වෙනවා. වෙනවා. ඒ හේතු ඇවිල්ලා බලවත් වුණාන් පස්සේ වෙනවා. හැම වෙලාවෙම කුසල කර්මයක් කුසල කර්මයේ බලයක් තියෙනවා. හේතුව තමයි කුසල කර්මේ කවදාකවත්ම ස්වභාවයෙන්ම කිසිම කෙනෙක් මම මේ කරාවු පාප කර්මය නිසා මට මහ විශාල දුකක් පීඩාවක් ඇති වේවා කියලා කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක ධර්මයේ හැටියට කර්මයේ හැටියට විපාක දෙනව ඇරෙන්න කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මට දුකක් විපාකයක් ගින්දරක් ඇති වේවා කියලා. ඉතින් කුසල කර්මයේ තිබෙන්නේ කුසල කර්මය කරාම අර අකුසල කර්මයන්ට එන්ට නැති වෙන්න බ්ලොක් කරන්න පුළුවන්. එහෙම හයියක් කුසල කර්මයේ තියෙනවා. ඒ හයිය නිසාම තමයි සංසාරයේ මිනිස්සු සත්වයු සසර දුකින් මිදලා නිවන් දකින්නේ. ඒ කුසල කර්මයේ හයිය එහෙම විදිහට තියෙන ඉඳන්. නැත්තම් අකුසල කර්ම ගොඩාක් තියෙනවා. අකුසල කර්ම විපාක දෙන්න හිර වෙලා තියෙනවා. ඉතින් ඒව බ්ලොක් කරලා ඒව නැති කරලා වළක්වන්න පුළුවන්කම තියෙනම කුසල කර්මයේ හයිය බලේ තියෙන නිසා. ඒක නිසාම තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. නාගසේන හැමදුරංගෙමත් මිනුද රජතුමා අහනවා පින්ද වැඩි බල පවුද බලවත් කියලා. පින්ද බලවත් වෙන්නේ කුසලද බලවත් වෙන්නේ අකුසලද බලවත් වෙන්නේ? අකුසල බලවත් වුණා නම් අපිට යන්න බෑ. කවදාවත් යන්න බෑ. ඒක බලවයි. ඉතින් ඒ හැම වෙලේම මේ පැත්තනේ තියෙන්නේ. ඒක නිසා නාගසේන සාන්නන්ද දේශනා කරනවා මේ කුසල් බලවත් කියලා. කුසල් බලවත් වෙන්නේ කුසල බලයෙන් තමයි මේ අකුසල් කරුප්පු එක්කිනා කොහෙව ඉන්න තැනක්වත් හොයාගන්න බැරි වෙන්න අයින් කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දෙවිවරුන් ආරක්ෂාව කියලා අපි කියනවනේ ඒක නෑ. ඒක නම් ඇත්ත වශයෙන්ම ඒකේ මේ දෙවියෝ පින් අනුමෝදන් වෙයිද කියන සැකයකුත් ඇති වෙනවා. ඒක ගන්න බයයි වැඩනේ පවරන්නේ නේද? පොඩි පින්ඩින්ගක් දීලා ඉඩම් ටික ඔක්කොම බාර දෙනවා. හැම වෙලේම මුරකාරයක් නේද? ඉඩම් ටික ඊට පස්සේ වාහනේ රකින්න ඕන සිකියුරිටි ජොබ් එකේ හැටම් බදනවා. ඉතින් ඒකින්ද ඇත්තටම ඔය වඩේදී මම නම් දෙවියෙක් හැටියට පින් අනුමෝදන් වෙන්නේ නෑ. මෙහෙම එකක් තියෙනවා. දෙවි දේවතාවන්ගෙත් ඉන්නවා එක්තරා විදිහක වර්ග කිරීමක් තියෙනවා. සමහරු ඉන්නවා ඥාති දෙවි දේවතාවෝ. ඒ ඇයිට අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අර්ථකථනයක් තියෙනවා සම්පූර්ණ පින් දීලා වැඩ පවරන්නේ නැහැ. කරන්න පුළුවන් දේවලුත් තියෙනවා දෙවියන්ට බැරි දේවලුත් තියෙනවා. ගොඩාක් තියෙනවා බැරි දේවල්. ඒක නිසා කියන්නේ මොකද්ද මේ දෙවියන්ට කර හැකි යම් කිසි උදව්වක් උපකාරයක් වෙනවා කර දුන්නට තමක් නැහැ එතකොට රිලීස්. එහෙම එකක් තමයි අරියදම සමහර. හැබැයි දෙවියන්ට පින් දුන්නම හොඳයි. දෙවියන්ට උදව් කරනවා නම් කර නැත්නම් අනිත් එක හරි කරදරයක් ඒක. දෙවියෝ අපේ පින් වලින් බලාපොරොත්තු වෙනවා. දිව්‍ය සැප වැඩි වෙනවද එහෙම එකකුත් තියෙනවා. දිව්‍ය සැප වැඩි වෙනවා පින් අනුමෝදන් වුණොත්. හැබැයි සැකසහිතයි. සැකසහිතයි කියලා කියන්නේ මේ යන ක්‍රමයේ හැටියට මේ දිව්‍ය සම්පත් නෙවෙයි වැඩි වෙන්නේ වැඩි වෙනවා. නෑ තම ඇත්තට හිතලා බලන්න තමන් ආරෝපණය කරන එකට. හරි කරදරයක් වෙනවා. දෙවියන්ට පුළුවන් ද ප්‍රසන්ට් එහෙම උදව් කරන්න. පුළුවන් ඒවත් තියෙන බැරියවත් තියෙනවා. බැරිය ගොඩක් තියෙනවා. ඔව්. මේ මෙහෙමයි තියෙන්නේ. සංඝ බෙහෙදියයි කේලං කීමයි දෙකක්. සංඝ බෙහෙදිය කරනවා කියන එකයි කේලං කියනවා කියන එකයි දෙකක්. නියම විදිහට සංඝ බෙහෙදේ පංචානන්තරී කර්මයයි.
පංචානන්තරිය කර්මයකට අදාළ වෙන සංගවේදී සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි මේ ඒ ක්‍රමේ තමයි මිනිස්සු හරිය වෙනත් කෙනෙක් ඉතින් හාමුදුරුවෝ පිරිසකට දෙගොල්ලකට කට්ටියකට එකට කේලම් කියලා සංඝයා කියන හාමුදුරුවෝ දෙකට කාණ්ඩ වශයෙන් කාණ්ඩ කිරීම එකක්. සංඝ බිහිදයක් සිද්ධ වීම සඳහා උපසම්පදා කියන්නේ උපසම්පදා හාමුදුරුවෝ අවශ්‍යයි. මේ ඒක තමයි හාමුදුරුවෝ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ අවමයෙන් හතර නමක් තමයි සංඝ ගණයට අයිති වෙන්නේ. ඊට වැඩිය කොච්චර හරි කමන්නේ. එතකොට සංඝ උපසම්පදා ස්වාමින් වහන්සේලා හතර නමක් නම් සංඝ පහක් නම් ඒ සංඝ හයක් හතක් අටක් නවයක් දහයක් පනහක් සියයක් එතනින් පහෙන් හතරෙන් උඩ ඔක්කොම සංඝ ගණයට යන්නේ. එතකොට අවමෙන් ගත්තොත් එහෙම හාමුදුරුවෝ අට නමක් ඉන්නවා කියන්නේ. අට නමක් ඉන්නවා. ඒ අට නම දෙකට බෙදෙනවා. දෙකට බෙදෙනවා. ඒ කියන්නේ හතර හතර. ඒ හතර හතරට දෙකට බෙදුනට ඒකේ අර එක්කෙනෙක් ඉන්නවනේ. එතකොට එයා බෙදන්නේ අපි හිතමු මේ හතර දෙනා අට දෙනාගෙන් එක්කෙනෙක් නෙවෙයි වැඩි කරන්නේ. එතකොට කරන්න අයින් වෙන්න එපායි. එතකොට හත් දෙනෙක් නෙවෙන්නේ. එතකොට සංඝයා නෙවෙයි බෙදෙන්නේ සංඝයාගෙන් තුන් දෙනෙක් කඩලා දාන. ඒකත් අකුසල තමයි. මේක වෙන්න ඕනේන්නේ ස්වාමින්වහන්සලා අවමෙන් නම නමක් අවශ්‍යයි. අවම වාසේ නම නමක් අවශ්‍යයි. ඒ නව නමක් ඒ නමෙන් එක හාමුදුර කෙනෙක් ඒ සංඝ බේදී කරන හාමුදුරුව අර එක පැත්තකට හතර දිනේ තව පැත්තකට හතර දිනක් වශයෙන් දෙකට කඩනම එක පෝය කිරීමක් වශයෙන් ඒ කියන්නේ ඒක නිකන් අද මේ හාමුදුරුවෝ අනිත් දානට යන්න එපා. එහෙම නැත්නම් අර පන්සලට යන්න එපා කියලා ඒ විදිහට හාමුදුරුවෝ යණේක බලොක් කරනවා. ඒක වෙන කතාවක්. ඒක ඇවිල්ලා සංඝ බිහිදී හාමුදුරු බිදීමක් තමයි. ඒක මේ සංඝ බිහිදී කියන එකක් නෙවෙයි. සංඝ බිහිදී වෙන්නේ උපසම්පදා විනය කර්ම කරන එකට සාමූහිකව උපසම්පදා විනය කර්ම කරමින් එක පිරිසේ එක ගෲප් එකේ එක නිකායකව ඉන්නව හාමුදුරු දෙකට කැඩීමට දෙකට කඩනකොට තමයි ඔය සංඝ බේද කර්මය සිද්ධ වෙන්නේ. ඒක කරන එක්කින අයින් වෙනකොට දෙපැත්තට යන අවමෙන් අටක් එන්න ඕනේ. එතකොට මෙයත් එක නමයයි. ඒ කරුණුකාරණා ඉදිරිපත් කරන්න අද ඉඳලා අපි ඔබ වහන්සේලාත් එක පෝය කරන්නේ නැහැ කියන කර්මය කියලා ඊට පස්සේ දෙකට බෙදුවම පස්සේ ඒක සීමාවක වෙන්නත් ඕනේ. ඔය නිකන් හන්දියක් ගානේ ඔය ගයක් ගානේ ඔය එව්වට වෙන්නේ නැහැ. ඒක පොය සීමාවක වෙන්න ඕනේ. එහෙමයි ඔය ඕක වෙන්නේ. ඊට අමතරව සංඝ බේදයේ වෙන්නා වූ වෙන සූත්‍රයක් තියෙනවා. ඒකේ වෙන ක්‍රමයකටයි කියන්නේ. ඔය මං හිතන්නේ ඔය සූත්‍රේ තමයි කියන්නේ. අපිත් කරනවා කියලා කියනවා. ධර්මයේ කියනවා නම් ඒක ආර්යෂ්ටක් ධර්මාංගය යන එක්කෙනෙක්ට වැරදි බණක් කියනවා නම් එයා සංඝ බේදයේ කියනවා. තමයි සංඝ බේද සූත්‍රයේ කියන්නේ. ඒක වෙන දෙයක් තියෙන එක. ඒ සූත්‍රේ ගේන්නක බලන්න. මෙහෙමයි සංඝ බේද සූත්‍රය සංඝ බේද සූත්‍රය කියන එකයි සංඝ බේදේ කියන එකයි දැන් සූත්‍රේ නමනේ අරක. ඒකේ බලන්න දැන් සංඝ මෙහෙ බෙදීමක් තියෙනවා. සංඝයා බෙදීම කේලං කියම හාමුදුරුවෝ බෙදවීම මිනිස්සු බෙදවීම ඒක බෙදවීම තියෙනවා. ඒක නෙමෙයි පංචානන්තරිය කර්මයට යන්නේ අර විදිහටයි. දැන් ඕක දැන් අර සංඝ බේදී කරේ අජා කවුද මේ දේවදත් තෙරුණානේ. දේව හිතලා බලන්න දේවදත් තෙරුණාහන්සේ කරපු විදිය. දේවදත් තෙරුණාහන්සේ කරේ අර හොඳට එකට හිටපු අය කඩාගෙන අපි මෙයින් පස්සේ එකට පෝය කරන්නේ නැහැ කියලා එයා හාමුදුරුවන් අපි යන් කියලා අරගෙන කට්ටි අරගෙන ගියානේ.
අර විහාරේ. එතකොට නෙවෙකුනේ. හැබැයි විනය ධර්මයට ගරුකම තියලා මෙහෙම කරනවා. කියන්නේ නැතුව දැන් අපි හිත මේක ස්වාමින් වහන්සලා පිරිසක් ස්වාමින් වහන්සලා උපසම්පදා හාමුදුරු 500ක් ඉන්නවා. ඒ 500ක් ඉන්න තැන ස්වාමින් වහන්සේලා 50 දෙනෙකුට උතර තීරෙනවා අපේ මේ සංඝ සමාජයේ නියම විනයට කටයුතු කරන්නේ නැහැ කියලා. ධර්මානුකූලව විනයානුකූලව නියම විදිහට කටයුතු කරන්නේ නැහැ. කියලා තීරෙනවා. කී දෙනෙකුටද? 50 දෙනෙකු. ඔක්කොම පිරිස 500. එතකොට තව කී දෙනෙක් ඉන්නවද? 550. මේ 500 මේ 50 දෙනාට තේරිලා මේගොල්ලෝ අප්‍රිය කරනවා මේ අනිත් අයගේ හැසිරීම රටාව. ඊළඟට විනයට ගැළපෙන්නේ නැති වැඩ. ධර්මයට ගැළපෙන්නේ නැති වැඩ. ඔය විදිහට පිළිකුල් කරනවා. අප්‍රිය කරනවා. ඒ නිසා මේ 50 දෙනා හිමීට තම තමන් අර අයට බනින්නෙත් නැතුව තම තමන් වෙනම ගිහිල්ලා විනයට ගරුතන දීලා ධර්මයට ගරුතන දීලා සාසනානුලෝමිකව වැඩ කටයුතු පෞද්ගලිකව කරගෙන යනවා. අර 50 දෙනා අර අයගෙන් ඇවිල්ලා ඇහුවොත් එහෙම කියන්නේ මේවා ගැළපෙන්නේ නැහැ කියලා. ඔබ වහන්සේලා කරන වැඩ ගැළපෙන්නේ නැහැ. අපේ හිතට ඒක නිසා සැකයක් සංකාවක් වෙන නිසා මේ විදිහට කටයුතු කරනවා කියලා කියනවා. ආන්න ඒක සංඝ බේදයක් නෙවෙයි. සංඝ බේදේ වෙන්නේ නැහැ. හේතුව සීමාවකත් නෙමෙයි. ඒක ඇවිල්ලා විනීත ධර්මයට ගෞරවත්වය දීමට තමයි ඒ ඔය නිකාය හැදින්නේ ඔය විදිහට. නිකායවල් හැදෙන්නේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අර 50 දෙනාට එකතු වෙනවනේ. තව දෙන්නේ 3 දෙනෙක් පස්සේ අලුතෙන් මහාන වෙලා. ඊට පස්සේ 53 දෙනෙක් වෙනවා. තව 10 දෙනෙක් වෙනවා. 58ක් වෙනවා. තව 10 දෙනෙක් වෙනවා. නේද? 68ක් වෙනවා. ඔය විදිහට ඔය ගිහලා ඒ 50 ලොකු වෙනවනේ. ඒක වින නිකායක් වෙනවා. ඒක සංගීපයේදී නෙවෙයි. දෙවෙනි සංගායනාවට හේතු වුණේ මේ දසවස්තුව. දසවස්තු. අභිගිරි කියවල ඒ පුඩා පස්සේ කාලෙකදී උනේ ලංකාවේ. අරක අර දෙවෙනි සංගායනාව උනේ දඹදිවනේ. අශෝක රජුරන්ගේ කාලා අශෝක රජුණක. අශෝක රජුණට කලින් අවුරුදු 100යි බුදුරජාණන් වහන්සේ පරිණාමය. මේක වුණේ මේ ලංකාවට ධර්මයේ ගිනාවට තාවට පස්සේ බොහොම කාලයකට පස්සේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ තිබුණා නිකාය මේ විශේෂයෙන්ම පහක් තිබුණා. එකක් තමයි මේ මහාවිහාරයේ ස්වාමීන් වහන්සේලාගේ මහාවිහාරයේ ඔය මහා බෝධින් වහන්සේගේ රුවන්වැලිසෑය ඒ ටිකේ තිබිච්ච එකට කියන මහාවිහාර පාර්ශ්වය කියලා. මහාවිහාරයේ නිකාය තිබුණා. ඊට පස්සේ තිබුණා දමරුචි කියලා තිබුණා. දමරුචි තිබුණේ අභේගිරි. අභේගිරිය තමයි දමරුචි. ඒක තිබුණා. ඊට පස්සේ සාගලී කියලා ජේතවනාරාමයේ ජේතවන චෛත්‍ය තියෙන්නේ. ජේතවනාර ඒකේ තිබුණා නිකායක්. ඒකට කියනවා මේ සාගලී කියලා. මහාවිහාරනිකායයි ඊට පස්සේ ධම්මරුචිකයයි ලබේගිරියයි සාගලිය කට්ටිය හිටියේ ජේතවනේ. තව එකේ අතරතුර මේ වෛතුල්‍යවාදී කියලා. වෛතුල්‍යවාදී. එහෙම කොටසකුත් හිටියා. අනිත් එක අද කාලේ වගේ හිටියා ඒ කාලේ මේ සද්ධර්ම ප්‍රතිරූපකයෝ ටිකක්. ඒ කියන්නේ ධර්මයේ වගේ ධර්මයක් බෙදා දෙන්න කොටසක් හිටියා. ඒගොල්ලන්ට කියන වාජිරීක වාජිරිකය කියලා. වාජිරීවාදී කට්ටිය. වෛතුල්‍ය කියලා කියන්නේ ඒකේ වෛතුල්‍ය මේගොල්ලෝ ගිනාව මේ ඒත් මේ මිත්‍යා දෘෂ්ටික බණ ක්‍රමයක් ඔය පටසලු ක්‍රමයක මේ පටසලු කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරි සංකීර්ණයි. අධර්මයයි. වෛතුල්‍ය කියලා කියන්නේ විකාරයි.
ධර්මයේ සම්බන්ධව නැතුව ධර්මයේ ගැන ඒගොල්ලෝ විතුනද? ත්‍රිපිටකේ ගැන දැන්. ගොඩක් ඒගොල්ලෝ ධර්මයෙන් බෙදුනේ. ධර්ම. ඒතර මහාවියාරික මේ ස්වාමීන් තමයි ඒකේ තේරවාදී සම්ප්‍රදාය ආරක්ෂා කිරීම මහාවියාරය. ඔය දැනට බුරුමේ තියෙනෙත් මහවිහාර. බුරුමේ, තායිලන්තේ, කාම්බෝජයේ සියලු හැමතැනම තියෙන මහවිහාරයෙන් රැකපු ධර්මයි. බෝධිසත්වවරු බුදු බව එහෙම තමයි. ඒ මෙහෙමයි. ඒගොල්ලන්ගේ මේ මෙහෙමයි දැන් ඔය තේරවාදී මහවිහාරයේ ස්වාමීන් වහන්සේලාත් බුදුබප්පා ප්‍රාර්ථනා කළා තියෙනවා. දැන් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේත් මහවිහාරයේ ස්වාමීන් වහන්සේ නමක් හැටියට බුදුබව ප්‍රාර්ථනා කරපු මහඳුර කෙනෙක්. ඒ වුණාට දෘෂ්ටිගත වෙන්නේ නැහැ. දැන් දෘෂ්ටිගත වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔය අභීගිරිකයන්ගේ සහ මහායානිකයන්ගේ තියෙන අදහස තමයි ධර්මය කියන්නේ බුදු විලාම ඕනේ නිවන් දකින්න කියන දැඩි ඒකට යනවා. ඔක්කොම ටික බුදු වෙන්න ඕනේ. මහායාන. එතකොට ඒකින් අර මෙහා පැත්තේ යන එක යානයක්වත් ඉන්නේ. ඔව් ඒවා හයිය නැහැ. බුදු වෙන්නේ බෝධිසත්ව. බෝධිසත්ව පාරමී පුරන්ට ඕන කියන කතනේ තමයි මහායානිකයන්ගේ තියෙන්නේ. දැන් තේරවාදී සාහිණාංශලගේ තියෙන්නේ බුදු වෙන්නත් පුළුවන් නිවන් දක්ින බුදු වෙලා නිවන් දක්ින පුළුවන් පසේ බුදු වෙලා නිවන් දක්ින පුළුවන් සහ මහරහත් භාවයට පත් වෙලා නිවන් දක්ින පුළුවන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල වලින් නිවන් දක්ින පුළුවන් කියලා. ඒක මහාවිහාරසන තේරවාදී ස්වභාවය. අරගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. ඒක තමයි වැරදි ඉන්නේ. ඔය එතකොට බුදු කෙනෙක් වහන දැන් අනේ මහායානිකයෝ කියලා කියන්නේ ඔක්කොම ටික බුදු වෙන්න ඕන. බෝධිසත්වවරු බෝධිසත්ව පාරමී පුරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ගණන් දකින්න බෑ කියලා. බුදුරජාන් වහන්සේ පිරිනමන් පැවට පස්සෙත් ස්වාමීන් වහන්සේ නමක් විශේෂිත සූත්‍ර දේශනාවක් කරලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවත් මජ්ක්‍ධිම නිකායේ තියෙන එක. මහකච්චායන සූත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරේ. ඒක අම්බ හරියට නම එන්නේ නැහැ. එහෙම දේශනා කරා. ඒක මේ ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ අභිධර්මයේ ඒ අවස්ථාවේ සංගායනා කරා කියලා. අභිධර්මයේ අරබි ධර්මය ඉස්සර වෙලා තිබිලා තිබෙන්නේ ධර්ම කොටසට එකතු කරලා. ඒක වෙන් කරේ ඊට පස්සේ. දෙවනි සංගායනාවදී ඒක වෙන් කරා. ධර්ම විශේෂයෙන්ම දෙවනි ධර්ම සංගායනාවදී ફોකස් කරේ අර දතවස්තුක වස්තුව. ඊට පස්සේ තමයි ඔය හොඳට මේ ධම්මසංගණීය විභංගය කියලා ධර්ම කාණ්ඩ විස්තර වෙන් කරලා බෙදලා ඒ ගෝල බාලයන්ට බාර දුන්නේ මේක ආරක්ෂා කරන්න ඒක ඊට පස්සේ. ඔය විදිහයි. සත්‍ය පූජාව මෙහෙම තියෙනවා. ඒක මේ මහා කා මේ කියන්නේ කසී භාරද්වාජ සූත්‍රයේ කසී භාරද්වාජ බමුණාට බුදුරජාණන් වහන්සේට වෙන් කරපු දාන කොටස සත්ත්වයෝ නැති වතුරකට දාන්නයි කියලා කිව්වා. ඒවා තේරුම් ගන්න ඕනේ හරි පරිස්සමෙන්. බෙහෙතක් වුණාට දොස්තරවරු බෙහෙත් දෙන්නේ ලෙඩාගේ ලෙඩෙයි ඒකේ තත්වය ගොරෝසු ඒකේ මේ මොකක්ද ඒක කියන්නේ ලෙඩේ කන්ඩිෂන් එක සීරියස්කම බලලයි. වුණ කියන ඒවා හැදෙනවා. සමහර වුණ වලට දොස්තරවරු බෙහෙත් දෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ එකට මේ resting press කරන්නේ ඕන්න බේත. හැබැයි සමහර ඒවාට එහෙම වෙන්නේ නැහැ. සමහර උණට නෙවෙයි සමහර ඒවාගේ බෙහෙත් දෙන්නේ. උණ තිබුණාට බෙහෙත් දෙන්නේ දොස්තර මහත්තයා වෙන එකටයි දෙන්නේ. ඒකට දීපු ගමන් මේක සනීප වෙනවා.
ඔහොම නේ තියෙන්නේ. ඒක නිසා බිහිත් තමයි හැම එකටම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේ මේ බුද්ධ බුදුරජාන් වහන්සේගේ බුදුරජාන් වහන්සේට කසී භාරද්වාජ බ්‍රාහ්මණතුමා දානයක් දෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා ඕක සත්‍යෝ නැති වතුරකට දාන්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ හැමතැනම ගිහිල්ලා මේ මං වරඳලා ඉවරච්ච ඒ හත්තුන්ට වත් දාන්න කියලා කියලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් දාන යන දුවානේ. ඒ කිසිම තැනක ආනන්ද හාමුදුරන්ටත් කියලා නැහැ. ආනන්දේ මේ ඉතුරු වෙච්ච ටික හත්තු නැති එකට දාන්නේ එහෙමයි කියලා කියලා නැහැ. එතකොට මේ කසී භාරත්වාජ කියන චරිතය අමුතුයි. එයා ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේට කැමති මිනිසෙක් නෙවෙයි. එයා ඇවිල්ලා මිත්‍යා සිටය. එයා හැමෝම ලෝභයි. ලෝභ ක්ලේශේ ගොඩක් තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේ එදා ඒ ස්ථානෙට වැඩපු වෙලාවේ එදා මේ කෑම වෙලාව. ඒක කෑම වෙලාවට කවුරු හරි යනකොට දෙන අවස්ථාවක් තියෙනවා සමහරුන්ට තරහා යනවා. වැඩ කරන ඉන්න කට්ටියට දෙන එක කැමති. කොහෙවත් නැති එක්කෙනෙක් ඉස්සලා වෙනකොට තරහා යනවා. ඒක දැමුත් එහෙමයි. දැන් අපි හිතමු මෙහි කෑමක් හදලා කොහෙ හරි රස්තිය අද යන එක්කෙනෙක් ඇවිල්ලා සිල් කාර්යයන්ටත් ඉස්සලා කණ්ඩිගොත් වෙන බයිනවනේ. ඒ වගේ තමයි දැන් මේ හීසාන වෙලාවේදී මේ පාත්‍රයේ තරම් බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩියම මේ කිව්වා මේ අපිට එහෙම දෙන්න විදියක් නෑ ආහාර කියලා මඩවල මේ ඔයා කපාපාගෙන කණ්ඩි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරියන් අර එහෙමනේ කියන්නේ. හම්බ කරගෙන කණ්ඩි කියන එකනේ සරලව. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා මමත් එහෙම තමයි වුණදන්නේ. මමත් එහෙම තමයි කෑම ගන්නෙ. කොහොම හරි මෙයා හිතුවේ නොදී ඉන්න. ඇටැක් එකටයි කතා කරේ. හැබැයි මිනිස්සයා ටිකක් මම නෝනකුත් තියෙනවා. ලොජික් දන්නවා. ඒ වෙලාවේ තමයි කොහොමද හාන්නේ මඩවන්නේ හරි මේ කියලා ධර්ම විස්තරයක් කරේ. මගේ නගුල මගේ වියගහ මගේ හරපුන් ඔක්කොම දේශනා කරා. එතකොට මිනිස්සු පැහැදුණා. පැහැදුණාන් පස්සේ එතකොට පැහැදිලා දාන ටිකක් හරි ගස්සලා ගිහලා දුන්නා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරේ මම මේ කණ්ඩ බලාගෙන ආපු එක්කෙනෙක් නෙවෙයි කියන එක බුදුරජාණන් වහන්සේට ඕනකම දුන අඟවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই වෙලාවේදී සත්වයෝ නැති තැනකට මේ ආහාර කොටස එනවා මේක මම වෙන් කරේ ඔබ වහන්සේටමයි කියලා කියපු ගමන් එන්න දැන් වෙන් කරලා තියෙන්නේ වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ අර සත්‍යෝ නැති තැනකට දාන්න කිව්වේ. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දාන ආහාර ටික සටපට ගාලා පුපුරන්න. අදිෂ්ඨානයක් සහ 이르දියක් ඒක. ඒ 이르දියෙන් තමයි මම පහදින්නේ. ධර්මයට පහදිනවා අතිසේ ශ්‍රද්ධාවක්. ඊට පස්සේ බණ අහලා ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඔය වැඩේ හැමතැනම කරන්නේ නැහැ. ඒ මනුස්සයා මිත්‍යා දෘෂ්ටියක එක්කෙනෙක්. එයා සම්මියක් දෘෂ්ටි පිහිටවීම සඳහා තමයි ඔය දිය ඔය දානි අහට වතුරට දාන්නේ කියන ඒ උපක්‍රමය කරේ. දැන් විසාකාවකේ ගෙදර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා විසාකාව ඇවිල්ලා ඕල්රෙඩි ශ්‍රාවිකාවක් නේ. ඉතින් ඒ වෙලාවේ කියන්නේ නැහැ ඔය වතුර බාල්දියක් ගන්න ඒකට මේක දාන්නේ කියලා. කියලා නැහැ නේ. එතකොට එකම කතණියයි ඔය විස්තරයයි ඔකෙ තියෙන්නේ. ඉතින් බුද්ධ පූජාව කියන එක බුදුරජාණන් වහන්සේට වෙන් කරාම කොහොමත් ආර්යයන් වහන්සේලා දානේ ගන්නේ බුදුරජාණන් වහන්සේලා ඉරහැරෙන්නට කලින් දානේ වළඳලා ඔක්කොම අවසන් කරනවා. ඉරහැරෙන්නට පස්සේ දානි ගන්නේ නැහැ. ඒක ධර්මයක්, ඒක සීලයක්. ඉතින් බුද්ධ පූජාවක් වුණත් ඉරහැරුණාට පස්සේ ඒක අවලංගුයි. ආයේ තවත් බුදු කෙනෙකුට අයිති වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේටයි එයා ප්‍රතික්ෂේප වෙච්ච එකක්. ඒක ඉතින් කාට හරි දුන්නත් සත්‍යකුරු දුන්නත් ප්‍රශ්නියකුත් නැහැ. හැබැයි ඒවා දැන් අපි මේ බලන්න පුළුවන් ඕක බුදුරජාණන් වහන්සේට පූජා කරලා
ඒක ගිහිල්ලා වතුරකට දාන්න බලන්න පටපට ගායිද කියලා. එහෙම එහෙමත් පුළුවන් නේ. දැන් බුද්ධ පූජාව හොඳට පූජා කරලා ඊට පස්සේ මේ මේ බුද්ධ පූජාව ඇත්තටම මේ ඒ විදිහටම වෙනවද මේක දැන් ඔය මොකක්ද අර ඒකනේ සිද්ධිය තියෙන්නේ. එහෙනම් තමනුත් හොඳට ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව සිද්ධ කරලා පූජා කළා දැන් මෙහි මෙහි තියෙනවා අර මොකද්ද බුද්ධ පූජාව අස් කරනවනේ. දැන් මේ බුද්ධ පූජාව අස් කරලා මම දැකලා තියෙනවා දැන් මෙහෙත් අර භාජන හොදනවා. ඉතින් වතුර වක් කරනකොට ඔක පාට කඩවල පුපුරන්න එපායි. එහෙම නැහැ. එහෙම නැත්තම් අපි අර බුද්ධ පූජන බුද්ධ පූජාව ගිහිල්ලා අර මේකට දානවා මොකද්ද ඩස්බින් එකට. ඔක ගිනි ගන්න එපායි. එහෙම නැහැනේ. ඉතින් අන්න ඒ විදිහට මේ ටිකක් ඕක සලක බලන්න ඕනේ. එනික ප්‍රශ්නයක් නැහැ. උන් කනවා නම් ඉතින් මේ සමහරේ වගේ මෙහෙමයි අපි ධර්මයේ දැනගන්න ඕන මිත්‍යා දෘෂ්ටික වෙන්න හොඳ නැහැ. සම්මා දිට්ඨිය වෙන්න ඕන ඍජු වෙන්න ඕන වැරදි වැඩ කරන්න හොඳ නැහැ. අනිත් එක සමහරේ වගේ තියෙනවා මේ අපිට පින්තූරයක් අඳින්න පුළුවන්. සමහරේ වගේ සමහර ඔය මේ කැන්වස් එකක හරි මොකක් හරි පින්තූර අඳින්න පුළුවන්. හැබැයි මේ යන් පාටට තිබුණාට හැම එකෙම අඳින්න බෑ. අඳින්නේ නැහැ. දැන් අපි මේකේ සමහර ඒවා අඳින්න පුළුවන් සමහර ඒවා අඳින්නේ නැහැ. අඳින්නේ නැත්තේ තියෙනවා මේ කැන්වස් එකේ කියන්නේ ඒකේ තියෙන්න ඕනේ ගුණයක් අපි මේ ගාන පාට ඒකට අල්ලන ඒකට බාර ගන්න ගතියක් ගුණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක පින්තූරය හරි අකුර හරි වදින්නේ. එතකොට තමයි අපිට යම් කිසි දෙයක් අඳින්න කියන්න ලියන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ ඇබ්සෝබින් ගතිය තියෙන්න ඕන. ඔය වගේ මේ සමහර මිනිසුන්ට බණ කියනකොට ඒ මිනිසුන්ගේ හිතේ තියෙන්න ඕනේ අපි කියන එක ඒගොල්ලන්ගේ හිතේ ගෑවෙන ගතියක් තියෙන්න ඕන. ඒකේ තැවරෙන ගතියක් තියෙන්න ඕනේ. ඒකේ බාර ගන්න ගතියක් තියෙන්න ඕන. ඒ වගේ ගතියක් නැති අයට මේ ගිහිල්ලා අපි නිකන් අපේ කාලේ කාදාගෙන ගිහිල්ලා එක එක මොන දූත්තරේ කිව්වත් අත පහක වැඩක් නැහැ. ඊට වඩා හොඳයි තියවතර එකක් බීලා පැත්තකටලා ඉන්නේ. නෑ ප්‍රායෝගිකව එහෙම තමයි. මම මේ වෙලින්ටන් වුණානත් එහෙම බණ කියන්න යන්නේ නැහැ. ඕනෑ වෙනක් කිනාට ආනෙක් කිනාට කියනවා මේ හරි ඉන්ටර්නෙට් එකේ හරි කොහේ හරි එහෙම නැති අයට එහෙම කියන්නේ නැහැ. වැඩක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න සවැත් නුවරේ ඉඳලා මේ රජගහනුවර ඉඳලා පයින් යනවා ගම්මානවල ඔය අහිංසක උපාසකම්මලා උපාසක මහත්තුරු ඔය මේ බමුණු හොයාගෙන සමහරලාට මේ හතරවරි මේ දවල්ට කෑමට ඇවිල්ලා ඉන්නවා මේ ඔය මිනිස්සු ඉතුරු වෙච්ච කෑම කණ්ඩ එනවා. ඒ කිසි බණ කියන්නේ නැහැ. ඇයි ඒ? වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒකයි. ඉතින් අර ඒ ඉන්න එක්කෙනාට අහන එක්කෙනාට දේශනා කරනවා. හරි නිර්ාර්ථකයි. ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඉර හැරෙනට දාන්න ගොඩක් හොඳයි. ඔය දැන් අර අපේ සේනාසන වල ඔය බුද්ධ පූජාවෙම රිලවුන්ට දානවා, ලේන්නුන්ට දානවා, දාලා කාලය යනවා. දැන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන්න කියනවා. වාසයේ අර ධර්ම පොරසක. මොදි තේවල දෙකක් තිබුණා මේ ධර්මකත් ඥාන සම්ප්‍රයුක්ත මේ පිනක් වෙන්න නම් මේ කර්ම ඵලය අදහලා දෙන්න ඕනේ. ඔව්. ඉතින් ඒක වෙනවා කියන එක දැනගන්න ඕනේ නැතුව මේ මොකක්වත් මට වෙන්නේ නැයි කියලා කිව්වට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ අර කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමයි දෙන්නේ කියලා හිතනකොට ඒක උත්කෘෂ්ට එකක් කියලා නිත්‍ය සිහින. හොඳයි. එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාභෝධය වේවා, නිර්වාණාභෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.